අවස්ථාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ පස්වෙනි දවසට ධර්ම දේශනාව සඳහා ඉරච්චටයිනි සීලුම දෙනා ඒ සඳහා තන්පත්ලා සාදු කාර්යයක් පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තස්ස අදිමත්තා චීපි සෝත විඤ්ඤෙයා සද්දා සෝතස්ස ආපාතං ආගච්ඡanti නීවස්ස චිත්තං පරියාදියanti කෝපන වාදෝ පරිත්තංති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කීර උක්කෝපම සූත්‍රය ඉදිරිපත් කරගෙන තවත් ඉදිරියට පියවරක් තබන්න ඕන නිසා මේ සූත්‍රයේම උද්ෘතයක් ඉදිරියට තියාගත්තේ මේකේ දල අදහස සඳහන් වෙන්නේ යම්කිසි කෙනෙකුගේ හිතේ රාගයක් තියෙනවා නම් ඒ රාගය නැද්ද ද්වේෂයක් කියනවා නම් ඒ ද්වේෂය නැද්ද මෝහයක් කියනවා නම් ඒ දෝහේ මෝහය නැද්ද එහෙම නැත්නම් රාගය ප්‍රහීනද ද්වේෂය ප්‍රහීනද මෝහය ප්‍රහීනද එහෙම කෙනාගේ කනට අදිමාත්‍ර වූ කියන්නේ හුද්දටම හිත පාරවන සුළු කෙලසන සුළු සද්දයක් ඇවිල්ලා වැටුණා එයාගේ හිත ඒ දේෙන් යටපත් කරගන්න බෑ ඒකේ වහයලා ගන්නේ නැහැ මේ පුංචි කරදරයක් ගැන කොමන කතාවද කියලා බුදුසසුන අවශ්‍ය සඳහන් කරනවා එනිසා යම් කිසි කෙනෙක් භාවිත මනසක් වඩද මනසක් ඇතුව නැත්නම් හිතේ රාග ద్వේෂ මෝහ ආදී ධර්ම දුරවක් කරලා නැත්නම් ප්‍රහාණය කරමින් ඉන්නවා නම් ඒ මට්ටමට ඒ කෙනා බාහිර සද්ද වලින් කිපෙන ගැටි අරගෙන ඒ සද්ද ඉත අදිමාත්‍ර වූ දරුණු පරුෂ වචන වුණත් ඒ කෙනා කුපන් බෑ ඒනා කිපෙන්නේ නැහැ ඒ නිසා ඒකේ ඉංගියක් වශයෙන් සර්වජන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අකුප්පාමේ චේතෝ නැති මගේ කාය කුප්පන්න බැරි තත්ත්වයට පත්වලා තියෙනවා. ඒ කියන්නේ ආය සර්වචනාසේ වටේ ඉන්න කට්ටිය සර්වචනාසේට බණින එක නතර වුණා කියන එක නෙවෙයි. එහෙම නැත්නම් සර්වචනාසේට එව්වා මේ ඉන්ද්‍රජාලිකින් කාගටි දෝෂාරෝපණය කරන නතර වුණා කියන එක නෙවෙයි. ඒකේ අදහස් කරන්නේ කවුරු මොනවා දෝෂාරෝපණය කරත් උනාට වැඩි ස්තුති කරත් ඒ කිසිම දෙයකින් අර හිතේ සැලෙන ගති අඩු වෙලා කියන සැලෙන ගති අඩු වෙන බව දැනගත්තේ Tamange හිතේ ඒ රාග ద్వේෂ මොහ ප්‍රහීන වෙච්ච ගති. එතකොට සර්වචන්නාංශේ බාහිර ලෝකේ ගැන අනාවැකි පල කරනවා. දැන් ඉතින් ආයෙ ඊට පස්සේ පාටක්වත් මාව නලවන්න බෑ. අකුප්පන්න බෑ. ඒකට කියනවා අකුප්පා චේතෝ විමුක්ති කිය. ඒතර ප්‍රත්‍යඥය තුළ තියෙන ගතිය තමයි කුප්පන ගතිය. කුප්පනයි කියලා කියන්නේ කාට හරි අවසන් කරනවා. යාව කේතිගත කරන පුරා ඒ නිසා ඒ කුප්පන ගතියට කෙලස් කියලා කියනවා. යම් කයින් යන්නේ කාවේ අවිශ්චන ගතිය තියෙනවා නම් කුප්පන ගතිය තියෙනවා නම් කෙලස් කියලා කියනවා. ඉතින් ඒකන බණකේ ස්වාමීන් වහන්සේ තමයි සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට බාහිර යම් කිසි කෙනෙකුට මගේ හිත කුප්පන්න පුළුවන් නම් නැත්නම් බාහිර කෙනෙක්ගේ යම් යම් ක්‍රියා නිසා මගේ හිත කිපෙනවා නම් අම කොච්චර බොළඳද කියලා. කේ කල්පනා කරන්න ඕනේ විචේ භාවනා කරන කෙනෙක් නැත්නම් ඉදිරියට යන්න හදන කෙනෙක්. රූපත් ඒ වගේ තමයි. අපි අද ශබ්ද ගැන කතා කරනවා. අපිට මාර්ග කුප්පන්න පුළුවන් නම් කාට හරි ඒ තරමටම මම බොළඳයි. ඒ තරමටම මම නිකන් අම ගහපු එළදෙනක් වගේ කොහේ හිටියත් ඔක්කෙක් හරි ඇවිල්ලා ගොඩ හිටියොත් මැසෙවි. අතුර හිටියොත් මාළු කොටනවා. පුදිය ගත්තොත් පනෝ කරනවා. ගහකට හේතුනොත් ගහින් කුරුලි කරි කොටනවා. ඒ වගේ හැම ගහච්ච එළදෙනක් වගේමම ඒ නිසා කවුරු මොනවා කිව්වත් අර ස්තුති කරත් උනාට වැඩි උඩ පයින්. අන්න ඒ ගතිය තියෙන තරකල්
ඉස්පාසුවක් හිතෙන්නේ නැහැ. අකුප්ප ගතියක් හිතෙන්නේ නැහැ. නික්ලේශී ගතියක් එන්නේ නැහැ. ඉතින් අර කෙලෙස් බරිතව ඉන්න කෙනෙකුට ඒ වගේ කෙලෙස් බරිත කෙනෙකුගේ ගුණාංග ගැන කතා කරනකොට උගා කමාරුයි සම්බන්ධ කරගන්න යත් විතර මේක බුදුහාමුදුරන් නම් පුළුවන්. රහතන් වහන්සේලාට නම් පුළුවන්. අපි එහෙම නැහෙනි. අපිට එහෙම ගතියක් නැහෙනි. අපි ඒ නිසා ඔය බුදුජානකසේ දෙන උපදේශ පන්ති එතන බුදුජානකසේ පෙන්වන නිදර්ශන අපිට අදාළ නැහැ. ඒක මොකද අපි ඒ තරම කුපිතයි. ඒගේ පුතක් ජනයි කියලා හිත වට ගන්න එක තමයි හීනමානී කියලා කියන්නේ. එයාට යෝගාවචරය කියලා කියන්න බෑ. යෝගාවචරය ගාව තියෙන ඕනේ ඇත්ත තමයි. මයිලට කියනවා දැනන ගතිය. කවුරු හරි ස්තුති කරනකොට ඒකට උනාට වැඩිය හිත සතුටු වෙනවා. කවුරු හරි තරකක් කියනකොට උනාට වැඩිය හිත කනගාටුටපත් වෙනවා. ඉතින් මේ නිසා මගේ හිතේ තාම රාග ද්වේෂ මොහ තියෙනවා කියන කාරණේ මිස මේ ස්තුති කරපු එක්කනාට ස්තුති කරන්නත් තරහ වෙච්ච කරන්න බණින්නත් ගියොත් ඒකෙන් වෙන්නේ මේ තියෙන රාගය තියෙන ද්වේෂයට පොහොර වැටෙනවා. ඒක නිසා දන්නවනම් යම් කිසි කෙනෙක් මේකේ පිළියම් මාර්ගය ප්‍රතිපදාව කෙලෙස අඩු කරන මාර්ගය එයා උත්සාහ කරන්න ඕනේ. තමන් ළඟ රාගය ද්වේෂය මොහේ පහළ වෙච්ච ගමන් ඒ රාගේ ද්වේෂේ මොහේ දෙන ලනුව කන්නේ නැතුව බුදුචානන් වහන්සේ දෙන ප්‍රතිපදාව එහෙම දෙයක් වෙච්චාම යෝගාචරයක් වශයෙන් හික්මෙන කෙනෙක් වශයෙන් ශික්ෂා ගර්භ කෙනෙක් වශයෙන් සීල සමා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩන්නෙක් වශයෙන් මම කොහොමද පිළිපදින්න ඕනේ කියන එකට තමන් තුළින්ම යම් යම් උපදේශ යම් යම් ආදර්ශ යම් යම් ක්‍රමසාවිදි හොයන්න පුළුවන් කෙනාට ධෛර්යමත් වෙන්න පුළුවන්. තමන් තුල බෑයකට කවුරු හරි පිටින්න ඕනේ නැත්නම් මයිකේ බුදුහාමරණන් ඉන්න ඕනේ. එතෙන් අපිට මේක බෑ කියන කතා කරන කෙනෙක් බුද්ධ ශාසිත උදව් කරන කෙනෙක් නෙමෙයි. අධ්‍යාත්මික වශයෙන් උදව් කරන්නේත් නෑ යා. බාහිර වශයෙන් උදව් කරන්නේත් නෑ. නරක ආදර්ශයක් තමයි මේ. මේ විදිහට ඍජු විස්තරයක් මේක ගැන කරාට මේ රාග ද්වේෂ මෝහ වැඩ කරන්නේ පුතු එක විදිහකට ඍජු සම්මුති යුද්ධයකට ඇවිල්ලා අපිව පරද්දනවා. තව විදිහකින් ගරිල්ලා සටනකින් ඇවිල්ලා අපිට සැඟවිෂිත පහර දෙනවා. මේ ක්‍රම දෙක නිසා අවංක යෝගාවචරයකට උනත් එහෙම නැත්නම් කියනවා නම් යම් ප්‍රමාණයකට සීලය සමාධි ප්‍රඥා වඩන යෝගාවචරයකට උනත් ඒ ගාවට තම ලැබපු අත්දැකීම් වලින් ඉදිරි සටන් උපක්‍රම සකස් කරනකොට ක්‍රමශාවින් සකස් කරනකොට අපහසුකටපත් වෙනවා. ඒ මොකද මේ රාග ద్వේෂ මෝහයන්ගේ තියෙන මේ වංචනික ගති නිසා. ඒකේ තියෙන මේ වට කරලා පහර දෙන ගති නිසා ඒක බුදුජානක මහන්සි විතර විස්තර කරපු වෙන මොනම හෙළිදරව්වක්වත් මානවය සතුව නැහැ. ඒ තරම්ම මේ තේරවාද පොතේ ඒ විස්තර කරලා දෙනවා. අවංක උත්සාහ කරන කෙනාට ඒ ඉස්සල්ලා කරන්නේ නැත්නම් ආධුනික යෝගාවචරය කරන්නේ රාගය ద్వේෂය මෝහය සම්මුති සටන් ක්‍රමය අනුව නොයනා තාලෙට වැඩ කරගෙන යනවා. එහෙනම් අපි කාය විවේක චිත්ත විවේක උපදි විවේක වශයෙන් මේ සටන් උපක්‍රම සටන් පෙරමුණු තුනක් තියෙනවා. කාය විවේකී ලැබෙනවයි කියලා කියන්නේ අපි ඒ රාග ජනක, ద్వේෂ ජනක, මෝහ ජනක පරිසර වලින් කායිකව අයින් වෙනවා. කාය විවේකී ගන්න. එතකොට අපට කයින් කරන, වචනෙන් කරන, හිතෙන් කරන අකුසල් වලින් කාය වචන දෙකට ඒකේ උත්තරයක් තියෙනවා. අපි මේ කීන රුක්කොපම සූත්‍රය අපි මේ සාකච්ඡා කරන වචනෙන් කරන අකුසල් පිළිබඳ. ඉතින් ඒ සඳහා ඉස්සලා බයෙන් වගේ රාග ద్వේෂ මොහසයිත පරිසරේ කායික වශයෙන් දුරස් අරණ්‍ය ගත වෙනවා, රුක්ක මූල ගත වෙනවා, ශුන්‍යාකාර ගත වෙනවා. හරි අමාරුයි. ඒ මොකද අපේ හිත වැඩිලා තියෙන්නේ නගර වාසීව, ග්‍රාම වාසීව. එතකොට නගරයෙන් වනගත වෙන්නේ, ගහක් මුලට යන්නේ, ශුන්‍යාකාරය වෙන්නේ මේ ආනිසංසය සඳහා කියලා දන්නේ නැත්නම්
ඒක නඩ වෙන්නේ වනගත වීම පෙරද කළා යෑමක් වගේ. එහෙම නැත්නම් ප්‍රශ්නේ පැනියමක් වගේ. ඒක නිසා ඊට ඍජු සටන් උපක්‍රමේ පාවිච්චි කරනකොට අපි පැත්තකට වෙලා ටික කාලයකට හරි පරිවේෂණ මට්ටම ගියාරි වනගත වෙලා රුක්ක මූලගත වෙලා මේ පරිවේෂණය කරලා ජම්මදකම දැකීමක් ලබන් යනකොට අපිට රට්ටුන්ගේ උසුළු විසුළුවට ලක් වෙනවා. ඒහා සමාන තමන්ගේ හිත තමන්ට දෙත්දෙනවා. ඇයි මෙච්චර මේ ලස්සන කාමභෝගී ජීවිතයක් යමක් කමක් කරගන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ තවත් රූප බලන්නේ නැත්තේ? ඇයි මේ තවත් ශබ්ද අහන්නේ නැත්තේ? මේ දවසල අපට දාතරක් නිව තිබුණේ නැහැ. අපිට නී තියෙන නිසා මේක ඇයි තවත් රස විඳින්නේ නැත්තේ? ඇයි මේ ලැබිච්ච ජීවිතේ පෝෂණය කරන්නේ නැත්තේ කියලා ඊට ඇතුළෙම තියෙන විශාල ප්‍රතිවිරෝධයක්. ඉතින් ඒ කඩාගෙන මේ අරණේකට වීම පවා විශාල ජයග්‍රහණයක්. ඒකේ ගුණ ඒ කායි විවේකයෙන් ලැබෙන කෙනෙකුට ලැබෙන ආනිසංස ටික සමාදන් නොවීම තමයි මේ යෝගාවචර විදවන විදවිල්ලේ මේ අඬවෝගෑමේ මේ චරිතුරුවේ පසුබිම. ඒක තුල ශුන්‍යත සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා. ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද අපි දැන් ඉන්නේ මිගාර මාතු පාසාවේ අරණියේ. ඉතින් අපි මිගාර මාතු පාසාවේ ඉන්නකොට අපිට ගංගාවල් පිළිබඳ ප්‍රශ්න, හරකබාන පිළිබඳ ප්‍රශ්න, පත්‍රම් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න, ඒ ඥාන පිළිවි සම්මුහ වේලා කරන වැඩ කටයුතු සමාජ ප්‍රශ්න නැහැ. ඒක නිසා අපේ හිත අපේ චිත්තසංතානය සාමාජික කටයුතු වලින් නගිනාතක් ආතතිය අසහනයක් නම් අපිට නැහැ. අරකබාණ කියනවාදී නේ ආතතිය අසහනය අපිට නැහැ. පත්‍රම් මිනිමුතු වලින් ලැබෙන අසහනය අපිට නැහැ. ජීවල් දොරවල් නඩතු කිරීමේ ප්‍රශ්න අපිට නැහැ. ඒ නිසා අපි ඒ ශූන්‍යයි දැන්. හැබැයි අරණ්‍ය වාසයේ තියෙන දුක් කරදර ටික අපිට තියෙනවා. මොකද අරණ්‍ය වාසයේ ගම ගෙවල් තරම් පහසු නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කරදර අඩුවීම සාපේක්ෂව සිද්ධ වුණාට තාමත් කරදර වගේක් තියෙනවා තමයි ඒ කරදර ටික අර තිබිච්ච කරදරත් එක්ක බලනකොට විශාල අඩුවක් මෙතන තියෙනවා. ගමින් ජීවිත ජීවිතේ එන්නත්නම් ඒ පෞල් කරන ජීවිතේ මේ කැලේට ආවට දුක් ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ සාපේක්ෂව. ඉතින් මේ දෙකේදී බුදුහාමුදුරුවෝ වචනයක් හදනවා. මේ අරණ්‍යගත වීමෙන් ඇතිවෙන දුක, පීඩාව, දාහය, පරිලාහය සැප කරගන්න දන්නේ නැත්නම් ඉතින් හොඳට මේ යෝග ජීවිතයක් නැහැ. උන්දට අභිනිෂ්ක්‍රමණයක් නැහැ. දැන් දැනගන්න ඕන මේ ගමෙන් නගරෙන් අයින් වෙලා කැලේට ගියාට සැප ලැබෙන්නේ නැහැ. කැලේ කියන දුකක් තමයි. මොකද ඒ දුක පොඩි විඳින්න පුළුවන් විශාල දුක්කක් එක බලනකොට ඒ නිසා මේ පොඩි දුක සමාදම් වෙනවා කියන එක ඒක ඒ ඔය චූලසුඤ්ඤත සූත්‍රේ වගේ සූත්‍රවල පොට්ටපාද වගේ සූත්‍රවල සර්වඥාන්සේ පෙන්නනවා ඒක ඒ හොඳට කබුරෙන් කල්පනා කරන එක නම් තේරෙනවා. අරණ්‍ය කියන්නේ සැපකට නිසා යනවා නෙවෙයි. අරණ්‍ය කියන්නේ සොයා යා යුතු වෙන්නේ ගමේ කන්දරාව නැයින් කරන නිසා. ඉතින් ඊට පස්සේ ඒක නා අරණ්‍යගෙන දුක පවා සැපක් වශයෙන් කල්පනා කරන්න යනවනම් එයා අරණ්‍යේ හිත බැඳනනම් ඊට පස්සේ යාට ගමේ කරන ගම් කතා නැහැ. ගමේ කරන ඒ කරදර නැහැ. අරණ්‍ය පුළුවන් තරම් අඩු කතාවකින් ඉන්න පුළුවන් හැබැයි සැපක් කියලා ගන්න එපයි කියලා. මෙහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ දැන් ඇතිවෙච්ච සාපේක්ෂ ශූන්‍යතාවය මේකේන අරණ්‍ය සැපයි කියලා හිතලා අරණ්‍ය තාසිකේ ජයග්‍රහණයක් කියලා හිතලා අරණ්‍ය ආවිල දුක්කොලා කපහැටිමක් කියලා හිතලා ඒක තැනක පරියන්කෙට කියලා වාඩි වෙනවා. වාඩි වෙන යාගේ හිතිලි ටික ඔක්කොම කයට විතරක් සීමා කරනවා. කයට සීමා කරාම බුදුජානන්සේ සඳහන් කරනවා එතකොට එයාට ගම්ම නගරයේ ආරම්භ සම්බන්ධ
ආතතියක් නැහැ, අසහනයක් නැහැ. අරණ්‍ය සම්බන්ධ ආතතිය අසහනයක් නැහැ. මේ කය සම්බන්ධ ආතතිය තියෙනවා. කය සම්බන්ධ දුක තියෙනවා. කය සම්බන්ධ පරිලාහය තියෙනවා. කය සම්බන්ධ දාහය තියෙනවා. ඉතින් ඒ නිසා මේ කයට හිත ගත්තට කයේ සැපක් තියෙන නිසා නෙවෙයි ගන්නෙ කය දුක. කය පීරිගැනීමක්, කය ආහයක්, කය පරිලාහයක්. නමුත් මේ කයෙහි හිත පවතින තාක්කල් ගමහා සම්බන්ධ, පෞලහා සම්බන්ධ ආතති අසහන දුක් කරදර නැහැ. අරණ්‍යහා සම්බන්ධ දුක් කරදරත් නැහැ. නමුත් කවුද දන්නේ කයෙන් පැමිණෙන දුක සැපක් කියලා? කයට හිත ගත්තට පස්සේ අපි හරියට චෝදනා කරනවා. මං ඉදිරියට පහතර ඉදිරියට. මං ඉදිරියට උහිතරක් වෙනවා. මං ඉදිරියට කොන්දරි දෙනවා. මං ඉදිරියට එනකොට කකුල් අමාරු වෙනවා. මේ හැම එකකින්ම කියන්නේ මගේ හිත ගෙදර නෙවෙයි, මගේ හිත අරණ්‍ය නෙවෙයි, කයේ. කයේ මුදිනකසේ පරිච්ඡේදවර කරන්නේ කයේ හිත පැවැත්වීම මානෙවි 10ක් පරිලාහයක්. නමුත් මේ 10යි පරිලාහය ප්‍රමෝදයක් කරගන්නවා. ප්‍රීතියක් කරගන්නේ කියලා කියනවා. සති සම්පජඤ්ඤය පිහිටිය බවට ලකුණක් කරගන්නේ කියලා කියනවා. පස්සද්ධියක් කරගන්න කියලා කියනවා. සපක් කරගන්න කියලා කියනවා. මේක කොච්චර අමාරුද බලන්න. අද ඔය කමඨාන් සුද්ධ කරනකොට දෙන වාර්තා අරගෙන බලන්න. කයට හිත ගත්තට පස්සේ ඊමේ ලොකු ප්‍රයත්නකින් අනන් තියෙන්නේ. මේගොල්ලෝ හිතනවා කයට හිත ගත්ත ගමන් මේකේ රත්තරන්, ප්ලැටිනම්, මුතු, මැණික් හම්බ වෙයි කියලා. හම්බ වෙයි දෙකිස්කුණම්. හම්බ වෙන්නේ දෙකිස් නාවතරෙන් වගේ කාරණ. මේ ප්‍රයත්නික ප්‍රතිඵලයක් කියලා දන්නවනම් සතිය ප්‍රතිඵල කියලා දන්නවනම් සම්පජඤ්ඤ ප්‍රතිඵල කියලා දන්නවනම් මේක ප්‍රමෝදයක් කරගන්න ගන්නවා. මේ මිනිස්සු කොට උගල පීවර දෙකකින් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් මේ මිනිස්සු කයත හිත දාලා නාසිකාග්‍රේ දොරක් හිත දාන්න. නාසිකාග්‍රේ හිත ගියා කියන්නේ ඝන සම්බන්ධ ප්‍රධාන ආතති නැත. අරණ්‍ය සම්බන්ධ ආතති අසාර නැත, කය සම්බන්ධ ආතති අනාත අසරණත් නැත, නාතය හා සම්බන්ධ ආතති ටිකක් තියෙනවා, දරතේ ටිකක් තියෙනවා, පරිලාහ ටිකක් තියෙනවා. ඉතින් මෙයා මේක චෝදනා ස්වරූපයෙන් බැලුවොත් ඉතින් යාගේ යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඉතින් මේ නාතය හා සම්බන්ධ මාට ආශ්වාසය දෙනවා, ප්‍රශ්වාසය තියෙන්නේ. ඒ නිසා ආශ්වාසය ආශ්වාසය හේතු ගිය ගමන් නාතය පිච්චෙනවා වගේ දැනෙනවා. එතන කුඹි දුනවා වගේ දැනෙනවා. ඒ නැත්තම් පනෝනාලිය වගේ දැන. ඒ නැත්තම් එතන හිරිවැටන වගේ දැන. ඒ නැත්තම් වෙස් මොනක් දැන්න වගේ දැන. මේ දැනෙන හැම දෙයකින්ම කියන්නේ සතිය ඒකාග්‍ර වෙලා එක තැනක තියෙනවා. එතන තරතරම් මිනුතු නැහැ. එතන තියෙන කම්පන චංචල තමයි. මේ කම්පන චංචල දැකීම දැනීම සතියේ පරප්‍රෝජනයක්. හැබැයි ඒක සැපක් නෙමෙයි. ඒක ප්‍රීතියක් නෙවෙයි. මේක සැප කරගන්න කියලා කියනවා. මේක ප්‍රීතියක් කරගන්න කියලා කියනවා. මේක ප්‍රමෝදයක් කරගන්න කියලා කියනවා. අන්නේ විදිහට අරක නිසා මේක ප්‍රතිස්ථාපනය කරනවා, මේක නිසා මේක ප්‍රතිස්ථාපනය කරනවා, මේක නිසා මේක ප්‍රතිස්ථාපනය කරනවා කියලා එකින් එක පුංචි දෙකකින් ලොකු දෙයක් ප්‍රතිස්ථාපනය කරන වැඩේට බුදුහාමුදුරු කියන්නේ ඉදම් නිසයි ඉදම් පජාත. මේ නිසා මේකට නමුත් හම්බ වෙන දේ දුකයි කියලා, හම්බ වෙන දේ පරිලාහයක් කියලා, හම්බ වෙන දේ බලාපොරොත්තු දෙයක් දෙයක් කියලා. ඒ ප්‍රතිඵල වලට පයින් ගහනවා නම්, ඒ ප්‍රතිඵල වලට මුණට කෙල ගහනවා නම්, ඒ ප්‍රතිඵල වලට උණුතුරක් කරනවා නම්, ඒක හැමදාම කණපින්දන් තමයි. හැමදාම කණපින්න. කයට හිතාවත් හොඳක් දකින්නේ නැහැ. නාසිකාගරේ හිත ගියත් හොඳක් දකින්නේ නැහැ. උදරයට බින්දීම හැකීමට ගියත් හොඳක් දකින්නේ නැහැ. වම දකුණට ගියත් හක්කන්නේ. හරිම නිරසයි, හරිම ඒකාකාරයි, හරිම බයවලුන් සුපි, හරිම අනිශ්චිතයි. ඉතින් මේ අර විශාල දුක්ඛන ගෙවම් කරන්න ගිල දැන් නොදන්න අපායට වැඩිය දාන්න යට හොඳයි කියලා කතා කරතියෙන්නේ. මේ මේ හොඳයි. ඉතින් මේකට දද්දි ගයි, මේකේ මයිල් කලු පාටයි, මේකගේ ඇස් දෙක ලොකුයි කික්කියා බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ සංසාර දුක දන්නේ නැති මාමන කමක් තියෙනවා. සංසාර දුක පිළිබඳව සාපේක්ෂ වටිනාකමක් නැති මේ මෝඩකම තියෙනවා. මේ විදිහට අපි ගත්තට පස්සේ නාශිතාග්‍රේ නිකං හිතන්න
නාසිකාග්‍රේ දැනීමක් ඇති වුණාට පස්සේ හරිනේ වැඩි. ඔක්කොම ඉවරයි. ගමේ දුක් කරදර, අරණ්‍ය දුක් කරදර නිසා තල්ලු කරලා. එසේ අරණ්‍ය දුක් කරදර, පරියංකේ දුක් කරදර වලින් තල්ලු කරලා. පරියංකේ දුක් කරදර, නාසිකාග්‍රේ දුක් කරදර වලින් කරදර, අරණාසිකාග්‍රේත් ගෙවෙනකම් බලන්න. ඉතින් මේ එක ජීවිතයක් ඇතුළත තමයි එක පැයක් ඇතුළත කෙනෙකුට පරිපාර දන්නවා නම් කෙනෙකුට දැක් ගන්න පුළුවන් මේ බුදුජානනාංශයේ පෙන්ලා තියෙන එක මේ බෞද්ධයාට සීමා වෙච්ච. එහෙම නැත්නම් මේ දත පාරමිතා පෙරලයි කියලා කේන්දර බලපෑයි විතර සීමා වෙච්ච. තීහෙතුක ප්‍රඥාන්ති දින විතරක් අයර සීමා වෙච්ච. ත්‍රිපිටකයේ දන්න ඔක්කොම විතරක් සීමා වෙච්ච. එහෙම නැත්නම් සාක්‍ය කුලයයි විතර සීමා වෙච්ච මොකක්වත් නැහැ මේ. දැන් මෙහෙම මේ කය හා සම්බන්ධ මේ විදිහට ගියාට පස්සේ අපි ගත්තොත් මේ පරියන්ක වාඩිලා ඉන්නකොට අපිට ඒකකොට සමහර රූප පේනවා. සමහර ඇත්තටම මේ මල්ගී කෙනෙක් පේන්න පටන් ගන්නවා, ජීතවනාරාමයේ පේන්න පටන් ගන්නවා, රුවන්වැලිසෑය පේන්න පටන් ගන්නවා, බුදුජානනාදේ පේන්න පටන් ගන්නවා, දැන් දේවදත්ත පේනවා, එහෙම නැත්නම් අසුචි පේනවා, එහෙම නැත්නම් මලමිනී පේනවා. මොනවා හරි මල හොන්තුවක් පේනයි කියලා හිතන්න ඕන. දැන් මේ අර කාය සම්බන්ධ ඔක්කොම ගිවන් කරාට පස්සේ මේ පේන දේ සුබද අසුබද කියලා හොයන්න ගියොත්, මේ පේන දේ අලකිය මුලකිය හොයන්න ගියොත්, මේ පේන දේ ව්‍යංජන අන ව්‍යංජන හොයන්න ගියොත් ආයශ්‍රයයක් දුකක් ඇද ගන්නවා. ඒක නිසා මේ භාවනා කරගෙන යනකොට එහෙම නැත්නම් මේ රූපය ගිවන් කරනකොට ඇති වෙන රූප සංඥාව දැනගෙන යනවනම් රූප විතරක් නෙවෙයි ශබ්ද හෙන්න ගන්න. සමහරවිට වාඩි වෙලා ඉන්නකොට විවිධාකාර ශබ්ද. ඒ විවිධාකාර ශබ්ද ප්‍රകൃතියක් නෙවෙයි. මොකද හිතට දැනෙනවා. ඒ දැනෙන දේවල් වල ව්‍යංජන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න ගිය ගමන් වෙන්නේ ඒකට පොහරෙන්. ඒකට ආහාර ලැබෙනවා. ඊට පස්සේ කියනවා මට මගේ අත්තම්ම ඇවිල්ලා කතා කරලා ගියා දුවේ ඔතනම භාවනා කරපන් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ අත්තම්ම කියන දේ අහන්නද බුදුහාමුදුරු කියන දේ අහන්නද උපවාස කියන දේ අහන්නද ඔන්න ප්‍රශ්නේ. එක්කෙක්ක් නැහැ එහෙම කන්නේ නැති කෙනෙක්. ඒගොල්ලෝ එතන මේ භාවනාවෙන් ඇති වෙච්ච සුවිශේෂී ඥානයක් තමයි අනේ අත්තම්ම ඇවිල්ලා මට කමටහනක් කියලා ගියා. මේ මුරුම ගහට උදියගත් එකයි රතන්තරේ බව දන්නේ නැමේ. මේ මනසේ ඇතිවෙච්ච විකාරයක් බව දන්නේ. හැබැයි එයාට ප්‍රියයි, අත්තම්ම ප්‍රියයි. දීපු වචනේත් අත්තම්ම දෙන්නේ බුදුහාමුදුරන් බරපතල ප්‍රශ්න පත්‍රය නෙවෙයි, ලේඛි ප්‍රශ්න පත්‍රය. ඒ නිසා බුදුහාමුදුරන්ට වැඩි අත්තම්ම හොඳයි. ඉතින් ඊට පස්සේ මේ ගුරුවරයා හොඳ නැත්නම් වෙන ගුරුවරයෙක් ගාවට කියලා කියනවා අනේ අර අත්තම්ම ආයෙ ගෙනත් දෙන්න. අnder කමතහන මට අරන් දෙන්න මට නම් ෂුවර් ඒක දිගේ නිවනට ගියොත් කියලා. මේ විදිහට භාවනා කරගෙන යනකොට අතරමඟදී පේන රූප, අතරමඟදී එන ශබ්ද, අතරමඟදී ගන්ධ රස දෙක බොහොම අඩු වෙන්න දෙන්නේ. කයර දැනෙන පහස සහ හිතට එන දේවල් මේ මාරපාක්ෂික දේවල් බවත්, කෙලස් බවත් දැනෙති උනොත් ඒක නෑ. ඒක හිතා ගන්නවා මට හම්බෙච්ච සුවිශේෂී අධිමානසික ශක්තියක් විදියට. ඒක හරීම එතෙන්ද ගියාට පස්සේ අපි කියුවොත් එහෙම වෙන්නම බෑ. අධිමානික ශක්තිය නෙමෙයි මේක කෙලෙස්ම කියලා එහෙම කියන්නත් බෑ. මොකද බුදුරජාණන් වහන්සේට දිබ්බ චක්කු ඥාන පහළ වුණා, දිබ්බ දෝත ඥාන පහළ වුණා, ආසොක්ෂ ක්‍ර ඥානයට අමතරව මේ එනේකකුත් තියෙන ඇත්තකුත් තියෙනවා මේකේ. එහෙම නැත්නම් උඹේ නිවාදාම ඥානෙ පහළ වෙන්න ඉඩ තියෙනවා. දිබ්බ දෝත ඥාන පහළ වෙන්න ඉඩ තියෙනවා. දිබ්බ චක්කු පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් නිසා මේක 100%ක්ම මේව එකක්වත් බාර ගන්න එපා කියන්න එපා. යාට අහුවෙන්න එපා. ඒක රාග ද්වේෂ මොහ නිශ්චිතද නැද්ද, මේක යථාර්ථයේද නැත්නම් සංකල්පයක්ද කියන එක තෝරා බේර ගන්න බැරි නම් යෝගාවචරය අනාථයි අසන්නයි. මේක ඇතුලෙන් එන්නේ දැන්. මේක කළ අපි රූප කියන්නේ පිටින් ආපු වර්ණ සතන්. දැන් වෙලා තියෙන්නේ ඇතුළත කෙලෙස් කපාගෙන යනකොට, ඇතුළත අරමුණ ගෙවිගෙන යනකොට ඇතුළතින් හට ගන්නවා මේවා. ඒකට අත්ත සම්භූත කියලා බුදුජානකසේ පාවිච්චි කරන වචනයක්. අත්ත සම්භූත කියලා කියන්නේ මේ පින රූපයත් හිතින්ම හදාගත් එක. ඒකට ඇති වෙන රාග ද්වේෂයත් හිතින්ම හදාගත් එක. ඒකට යෝගාචරය පඹගාලේ පැටලෙනෝගේ පැටලෙන. ඒකට මේ යෝගාචරයට අච්චර ගමක් අත හැරලා ඇවිල්ලා, අච්චර අරණ්‍යයක් අත හැරලා, අච්චර කයක් අත හැරලා, අච්චර ආනාපානයක් අත හැරලා
ඉවකෝ ප්‍රත්‍යක්ෂාරුණි ඉවකෝම ප්‍රත්‍යක්ෂණය කළ හැකි ආරුණි මේ මනස විසින් හදලා දෙන මේ රූපේ මනෝ රූප ඕ මනෝ ශබ්ද ආවට පස්සේ ඒකට අහු නොවි ඉන්න ඒකට වශී නොවි ඉන්න මේ සතන් උපක්‍රම සාමාන්‍ය සම්ප්‍රදායන් වල සතන් කර බෑ ඒකට ගරිල්ල සතන් උපක්‍රමයක් තියෙනවා මොකද මේක ඇතුළතින් හට ගන්න දෙයක් ඇතුළතින් හට ගන්න දේ අර පිටින් ඇති වෙන ශබ්ද නාහ ඉන්න පුළුවන් කාණ්ඩ පොරොක්කක් ගහගෙන ඉන්න පුළුවන් බීරි වෙලා බේරෙන්න පුළුවන් ඒක තමයි මේ උත්තරමානෝ කිය බුදුජානනාංශය කියන්නේ අපේ පාරාසතිය ගුරුනාචාර්ය කියනවා සද්ධා නොහයි කියාම නිවන් දකින්නයි ඉන්දිය සංගරය ඒක බුදුන්සේ කියනනම් බීරත් ඉන්දිය සංගරය තියෙනවා මොකද බුදුජානනාංශය දන්නවා අපි පිටින් ශබ්ද නා හිතයක භාවනා කරගෙන යනකොට මේ පිටින් එන සංඥා අඩු වෙනකොට ඇතුළේ තියෙන සංඥා එළියට එන්න පටන් ගන්නවා ඒක තමයි මේ නින්දදී සිද්ධ වෙන්නේ අපි අද භාවනා ශබ්ද නැත්නම් කිව්ව භාවනා කරන්නේ නින්ද කියනපත් වේ ඉතී කියන ඔක්කොම ගොජ දාන්න පටන් ගන්න කිව්ව පේන බොහෝම සජීවී ඒ වගේ සාමාන්‍ය ලෝකේ තියෙනවා වගේ අපි හිනේ වඬනවා අපි හිනේ ගහ ගන්නවා අර ඔක්කොම දෙයක් කරන නැගිටිලා පස්සේ දන්නවා කිහිණක්ද ආනි ඒ වගේම භාවනාවේදී මේ මතුවෙන ශ්‍රද්ධාදී දේවල් දිහා යෝගාවචරය පිළිචීතු ආකාරය මේ සාමාන්‍ය බාහිර සද්ද තරංග ඇවිල්ලා වෙන එකයි හිතින් හදාගත්ත මේ දෙය අතර මේ දෙකම කතා කරන කිසිම ශාස්ත්‍රුන් වහන්සේනමක් ලෝකේ නැහැ පිටින් එනම ගැන සදාචාරාත්මකව කතා කරලා කියන ගොඩක් බුදුජානස්ති ඉස්සලා ඒක තමයි බුදුජානන්සේ දීව ඉන්න කාලේ නැත්තම් බෝසත්ත්ව ඉන්න කාලේ පැවිද්දෙන් දැක්කා ඒ පැවිද්දත් ඔයෙදි කරලා තියෙනවා යන්ති කියත ඇල්ලලා තියෙනවා යත්‍රය නැච්ච ගීත වාද්‍ය විසුක දර්ශන මාලා ඔක්කොම අයින් කරලා තියෙනවා නමුත් අර ඇතුලෙන් එන අත්ත් සම්භූත එහෙම නැත්තම් අත්ත්ජ අත්ත් සම්භූත ඇතුලෙන් එන ශබ්ද නතර වෙන්නේ නැහැ නතර කරන්නේ නැතුව ගමනකුත් නැහැ ඉතින් ඒක නිසා යම් වෙලාවක අපි ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සද්දෝලින් අයින් කරන යනකොට ඒ ඇතුළතින් එන ශබ්ද ඇවිල්ලා එද තීරණ ඇවිල්ලා ඒවා විනිවිදින් නැතුව ඒවා හරහා බලන්නේ නැතුව අපිට කියන්න අමාරුයි අපි ඇත්තටම විපස්සනා ඥානයකට පත් වෙලා ඉන්නවාද එහෙම නැත්නම් සුවාන ආදී මාර්ගපදයකට අත් වෙලා ඉන්නවාද කියලා. මුගක් වෙලාට අර පිටින් ශබ්ද නැති වෙච්චාම අපිට සෑහෙන සාන්තියක් තියෙනවා. නමුත් යකාය කියලා ඉන්නවා. අත් සම්භූතයි ස්නේහජයි ඇතුලින් පටන් ගන්න තියෙන. අන්නේ ඇතුලින් පටන් අරගන්න එක අපි ගිය ආත්මවලින් ගෙන අපි ආපෙන්න පුළුවන් තුප්පන් රූපත්‍ය පිළිගන්න ඕන. එහෙම නැත්නම් අපි ගත කරපු ජීවිතයේ යකිපහුවෙච්ච දේවල් වෙන්න පුළුවන්. ආන්නේ එව්වා අපි යන්නේ සාමාන්‍ය අනුසය කෙලස් කියලා පරිඋත්ථාන කෙලස් වීතිකම කෙලස්වත් නෙවෙයි. වීතිකම කෙලස් පරිඋත්ථාන කෙලස් තියෙනකම් මෙව ඉන්නෙත් නැහැ. ඒ නිසා අපි වීතිකම කෙලස් අයින් කරනවා. මුදාවාදා වේරමණි පරිසවාචා සම්පප්පලාභ ආදි වශයෙන් කියලා නොකිය සිටිනේ ඊට පස්සේ පරිඋත්ථාන ක්ලේශ නැති කරනවා අපි නීවර ධර්ම ටික ටික අරපත් කරලා නමුත් අර ඇතුලේ තුවාලේ පුරුව තියෙන ඇතුලේ ඒව අනුසය වශයෙන් තියෙන්නේ උඩින් එන්නේ නැති වෙලාවට පරිඋත්ථාන ක්ලේශ විචිකම ක්ලේශ වශයෙන් පිටින් ශබ්ද සංඥා එන්නේ නැති වෙලාවට හිතේ ඇතුලේ තියෙන මේ ගොජේ මේ පුරුවෙන් එළියට දාන පටන් ගන්න. ඒ එළියට දාන වෙලාවේ ඒකට සතුටු වෙනවද? ඒකට කනගාටු වෙනවද කියන එක හරිම අමාරුයි කියන්නේ. මේ වැඩි ඉවර කරන්න ඕනේ කියලා මේ ජීවිතේ මේක ඉවර කරන්න ඕන කියන එක නම් හිතනවා ඕක නිකන් තුවාලේ පිටින් ඇන කරගත්තට ඇතුලේ පුරුව තිබ්බනම් ඒක සනීපේ කියලා කියන්න බෑ මේ පුරුව අදින්න ඕනේ එළියට. ගෙඩියක් සුව කරනකොට ගෙඩිය ඇතුලේ පුරුව තියෙනවා නම් පිටින් සුව කරාට අපි කියන්නේ ගෙඩිය ඇන කරනවායි කියලා. හැබැයි ගෙඩිය තාම තිනේ පිටතන කියන ඉලියට ගන්න. ඒ නිසා දක්ෂ වෛද්‍යවරයා පහසු තැනක නම් ගෙඩිය තියෙන අය ඇන කරන්නේ නැහැ. ඒකෙන් පැහැබලා අබුල් බෙත් තියෙනවා. අබුල් බෙත් තියලා පුරුව ඉලියට ගන්න. ඉතින් ලෙඩා කැමති නැහැ. ලෙඩා කිනමට රසායනික වාඩු දාන්න අමාරු. ඒ නිසා ඔක ඇන කරලා දෙන්න
මට රස්සාවට යනවා. මම වේදා ගන්නවා යන කරාට වෙන දෙනකින් යනවා. ඒ නිසා කියනවා ඒක කරලා බෑ මේක එළියට ගන්න. පුරව ගන්න ඕන. සාමාන්‍ය වගේ බුදුචාන් වහන්සේ මේ ඇතුළත තියෙන අපේ මේ ඇටුවක් බෑ කිව්වට. මණ්ඩි මිදිච්ච ටික වැඩ කිරීමට බුදුචාන් වහන්සේ කරන උපක්‍රමය යෝගාවචරයට තේරෙන්නේ නැහැ උගත්තලා. ඔත යෝගාවචරයට ශ්‍රද්ධාව නැත්තම් දැන් පැය වෙලා යකින නම් මම වීචිකම කෙලෙස හිතරගත්ත පරිඋත්තරන් කෙලෙස හිතරගත්තා හරි බැරි බැලිමට නැහැ කෙලෙස් පේන්නේ නැහැ එහෙනම් යා මඩ හර බාන්න පටන් ගන්නවා මට ධ්‍යාන ලැබුණා මට මාර්ගඵල ලැබුණා මට ඇත්ත තමයි මේ දෙක අයින් කරත් එක විශාල ජයග්‍රහණයක් ඒක අවතක්සේරු කරන්න එපා නමුත් මේ කියන පුද්ගලයාම කටමැත දෙඩෙව්වට නොහිතපු වෙලාවක මට පරිම අනුශේඛ කෙලෙස ඉන්න පුළුවන් ඒ නිසා ඒකට ලෑස්තිලා වැඩ කටයුතු කරන එක ගැඹුරු විපස්සනාවේදී නැත්නම් බලවත් විපස්සනාවේදී සිද්ධ වෙනවා. ඒ සිදු වෙන ක්‍රියාවලියේදී විචකොත් ලෝකේ නැහැ. ඒක මේ සම්මුති ලෝකේ කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුන් වහන්සේගේ ධර්මවල ඒවා තියෙනවා. කවුරුත් ඒවා කියවන්න කැමති නැහැ. මොකද මොකදනේ කැමති ඔය ජාතක කතා ටිකක් අහන්න. බුදු වෙන්නේ ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කියුවා අහන්න කැමති. බුදුනට පස්සේ වගේ නේද ගැඹුරු යප්පා තේරෙන්නේ නැහැ බැරිද ජාතක කතාවක් කියන්නේ. බැරිද මේ දීප්තාර්ථ කුමාරයා ගැන පොඩ්ඩක් මොනවද කියලා දෙන්න අපට. මොකද ඕවනම් බෑ නේ ඕව කරන්න බෑ. කියලා අපි ළඟ තියෙනවා අර ගැඹුරු දේවලට පුදුමාකාර බයක්. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද අර පිටින් තුවාලය යන කෙරුවට පුරව එළියට එන්නේ නැහැ. ඉතින් මේ ওই තියෙන ඇතුළත කතාව සම්බන්ධ හෝ රූප සම්බන්ධ හෝ ශබ්ද සම්බන්ධ හෝ ඒ තියෙන අනුසය ධර්ම පිළිබඳව අටකතා විවරණේ විශාල අඩුපාඩුකම් තියෙනවා. මොකද අටුවා යුගයේදී එනකොට මේ ධර්මය අරසා ගන්න අදහසින් අර වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් පිළිබඳව බොහොම දක්ෂ තොරතුරු දුන්නට අනුසය කෙලෙස් හා සම්බන්ධ කොටස් වලට ඒක අත දාන්න බෑ මොකද අටුවාචාර්යන් වහන්සේලා භාවනා කරපුවා නෙමෙයි. එතෙන්ද පොතේ දැනුම තියෙනවා. ඒෂා ව්‍යාකරණ කුලෝ ලස්සන කපල කොටලා පෙන්නනවා. නමුත් අර වංචනික ධර්ම මත වෙනකොට, ෂට ධර්ම මත වෙනකොට, මායාකාරී ධර්ම මත වෙනකොට අර සම්ප්‍රදාන කුල සටන් ක්‍රමෙන් දිනන්න බෑ ඒක. ඒගොල්ලන්ට ගරිල්ල ක්‍රමෙන්ම පහර දෙන්න ඕනේ. අනුකම්පාව විරහිතව ගන්න. අනුකම්පාව විදිහට ගන්න ඒගොල්ලන්ගේ ඒ කූට උපක්‍රමය දැනගෙන තියෙනවා. මෙයා වැඩ කරන්නේ කොහොමද කියලා අපක්කම් කෙලිතියක් තුන් ආකාරකින් අපට ගන්න. වීතික්‍රම කරලා අපි සමාජ ධර්ම සමාජ නීති උල්ලංඝනය කරන මට්ටමට ගිහිල්ලා අපි අදාන්ත බුද්ධිලයන් බඩක්පත් කරනවා. අපි නීති උල්ලංඝනය නොකරට හිතේ ඒ කෙලෙස් මතුවලා තියෙනවා. තම ක්‍රියාවත් වෙලා නැති පරිඋත්ථාන මට්ටමෙත් තියෙනවා. ඒ අදාන්ත මට්ටම අපි සීලිය පොඩ්ඩක් මෙලිකලා අල්ලනවා ඊට පස්සේ මේ නීවරණ ධර්ම ටික සමාධි ශික්ෂාවේ තාවකාලිකව යටපත් කරනවා පෙන්ලා දෙනවා යම් යම් වෙලාවක කරන්න පුළුවන් කියලා. නමුත් ඒක රබර් බෝලයක් වතුරට තියන්නේ කියලා මේ විදිහට අල්ලගෙන ඉන්න කාන්තිය අත්‍යාරකම් පරි. නමුත් ඒක ලොකු ජයග්‍රහණයක් මොකද තාවකාලිකව යටපත් කරන්න පුළුවන්. මේ තාවකාලිකව යටපත් කරලා මේක ඇතුලේ තාම රෝග මූලෙහි තියෙනවා පුරුව තියෙනවා කියලා අල්ලන්නේ කල්ලාදීනේ විපස්සනා ප්‍රඥා ශික්ෂා විතර ප්‍රඥා අංග වලින් තියෙන්නේ. ඉතින් ඒව පිළිබඳව ඕනම සූත්‍රයක් කියවගෙන යනකොට ඒ හරියට යනකොට අටුවා විවරණ වල එක්ක අන්දමන්ද ගති තියෙනවා නැත්නම් මති මතාන්තර දෙක තුනක් දෙනවා. හරි උත්තරයක් දෙන්න බෑ. දෙන්න බැරි මොකද ඒක ප්‍රත්‍යක්ෂ කරපේකනට විතරයි කියන්න පුළුවන්. මේ නැත්තම් ප්‍රත්‍යක්ෂේ කැමති කෙනා තමයි ඒක පුළුවන් තරම් හාරලා අදුමානේ බුද්ධ වචනේ හරි තේරුම් අරගෙන ඒකට යටුවා වෙදිර තියෙන අර්ථත් බලලා ගැඹුරට යන්න හොයන්න පටන් ගන්න. ඉතින් මම පුද්ගලික වශයෙන් බලනකොට මේ මුල් කාලේ 70 ගණන් වල 80 ගණන් වල වෙනකොට පොත් බල පොත්පත් කියවනකොට සමහරේ වගේදී මේ වගේ අතුලාන්තයේ පෙන්වන පැත්තට පොඩ්ඩක් යොමුව තිබුණට එච්චරම ප්‍රයත්නේ සාර්ථක වුණේ නැහැ කියවීමේ. නමුත් 80 දශකයේ 90 දශකයේ 2000 වගේ වෙනකොට ඒ අපේ යුගයේ
මොකද්දෝ පිපිදීමක් ලැබීලා සමහර ස්වාමීන් වහන්සේලා ඒ විචිකම කියලා කියන හෝ පරිඋත්ථාන කියලා කියන නොසලකුවාමත් නෙවෙයි නමුත් ඉන් ඇතුළට ගිහිල්ලා මේ අනුසය කෙලෙස් පිළිබඳව විග්‍රහ කරන්න පටන් ගත්තා. නැත්නම් විග්‍රහ කිරීම තමයි බුද්ධ ධර්මයේ හර පද්ධතිය බව. ඒක තමයි අපිට නැකිච්චිදී දැන් මේක මතු කර ගන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේලා කියපනමක් ඉදිරියට එන්න පටන් අරගත්තා. ඒක මම හිතන්නේ අපේ යුගයේ වාදනාව. ඒකෙදි උත්සාහ කරන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂාව කියනට වඩා මේ ප්‍රඥා ශික්ෂාවේදී තමයි අනුසය වශයෙන් මේ සෝත විඥානයත් ශබ්දත් කන කොහොමද පිටින් එව සුද්ධ කරාට ඇතුළත යාගේ පැවැත්මක් අරගෙන යනවා මේ හරියට මේ පොළොවේ යට දහවක වශයෙන් කියන ගස් කොළන් වල උඩින් දළු ගාලා දැම්මට එයාට අර තියෙන අලෙන් ආයෙත් මතු කරනවා ඒ කොච්චර කෙවුවත් ඉවර කරන්න බෑ මොකද ඒ ධාවකේ තියෙන්නේ පොළවේ ඇලි දෙක තුනක් යක උඩට ඇවිල්ලා යා තනකොළ වශයෙන් ජීවත් වෙනවා අපි බෙහෙත් කාලා මැරුවත් උදළු කාලා මැරුවත් සමුල ඝාතනය කරන්න බෑ අඩියට අත දාන්න ඕනේ ඒ අඩියට අත දාන එක මේ සාමාන්‍ය වීතිකම කෙලෙස් වගේ පරිඋත්ථාන කෙලෙස් වගේ ලේසි නෑ ඒකට ඒ හරියටම හොයාගන්න යන්න ඕනේ අනේ ඒ ටික මතුවීම තමයි අපි බුද්ධ ජාතිය පස්සේ ඉපදිච්ච අපට හම්බෙලා තියෙන සුවිශේෂ අවස්ථාව. නමුත් හරිම සෝචනීයයි ඒ පැත්තට තියෙන උනන්දුව. යෝගාවචර නතර පවා ඒක තියෙන උනන්දුවට වැඩිය මේ සුරංගනා කතා හඳයි, ජාතක කතා හඳයි, එහෙම නැත්නම් මේ සිද්ධාර්ථ කුමාරයා පිළිබඳ කතාවටයි තමයි ගොඩක් යන්නේ. ඒක නම් අපේ වෙනස් කරන්න බෑ. මොකද ඒක තමයි පවතින ගැම්ම. නමුත් මේ වන විට ඒ වා ටික 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 විශ්මතු වෙන්න පටන් ගත්තා. ඒක නිසා කෙලස් නැති තත්වයක් වලදී මොන හිත්‍රිදෙන වචනයක් කතා කරත් එයාට හිත්‍රි දෙන්නේ නැහැ. ඒ නිසා පොන්චි හිත්‍රිදෙන වචන ගැන කුමන කතාවද කියන වචනේ යෝගාවචරයන්ට විතරයි අදාළ, බෞද්ධයන්ට අදාළ නැහැ. බෞද්ධයෝ ඒක ගැන හිතන්නේ නැහැ. ඒ මේ මේ කායි විවිධිය ගන්න එකත් අමාරුයි. කායි විවිධයන් මේ චිත්ත විවිධිය ගන්නවා කියන එකත් ඒගොල්ලන්ට කරගන්න අමාරුයි. යම් කිසි කෙනෙක් මේ දෙකම අතරගෙන ගැඹුරට ගියොත් විතරයි ඒ කෙනාට තේරෙන්නේ මේ කායි වේකින් ඒකලස් යම් ප්‍රමාණයක් අද්ද පිළිවඳු අයින් කරාට චිත්ත වේකින් යම් ප්‍රමාණයක් අයින් කරාට තාම පුරුව තියෙනවා. ඒකට අත දාන්න මේ සමස්තයෙන් ඉල්ලන්න බෑ අපට. මට පුළුවන්ද මම මේක කරනවද කියන එකට අනන්ත ඉඟි බුදුජානසෙ දීලා කියනවා. බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිසංසරං අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝහි බහුජ්ජනෝ. මේ ප්‍රසිද්ධ ගාථාව බුදුජානන්සේ සඳහන් කර තිනවා යුදටවන් ඇති කුසේ නැත්නම් යුදටවන් ඇතකු දුන්නේ විහිදීන ඊතල ඉවසා දරන්න ආසේ මම මේ මිනිස්සු කියන අතිවාක්‍ය ওই දෙයියට අපේ වචන කියලා જાතියක් තියෙනවානේ ඉවසනවා. ඒ මොකද බොහෝ දෙනා දුස්සීලයි. අපි හිතන්නේ බුදුජානනාථර කිසිම කෙනෙක් නරක කතා කරන්නේ නැහැ. බුදුජානනාථර කවදාකවත් මේ දෙහියට අපේන වචන ඇහෙන්න වෙන්නේ නැහැ කියලානේ. නමුත් බුදුජානනාථේ සඳහන් කරන්නේ වෙන කෙනෙකුට කියන්න බෑ. ඒක බුදුනස වෙනුවෙන් කාටවත් කියන්න බෑ. බුදුනසෙ නොකියුවනම් අපි අඳින චිත්‍රෙ වෙනස්. බුදුජානනාථේ සඳහන් කරලා තිනවා අහං නාගෝව සංගාමේ චාපාතෝ පච්චිතං සර. යුදටවන් ඇතකෝ දුන්නේ විහිදීන ඊතල යම්සේ ඉවසන්නේද ඒ වගේ මම අනුන් කියන නපුරු වචන අතිවාක්‍ය කියලා එක සඳහන් කරනවා. පඬිත වාක්‍ය කියලා තියෙන්නේ දෙහියට වෙන වචන හැම කිනාම පැහියෝනේ කතා කෙරුව පැහිපමක් නේ කතා කරන්නේ. බුදුරජාණන්සත් එහෙම කියනවා. බුදුනාසිව කිසිම දෙයකට අනේ මේ මාස බෞද්ධිත කරගන්නවා කියලා හෝ අනේ නැත්නම් මේ මිනිස්සු නොදෙනවා කියන්නේ බුදුනාසි බලන්නේ මගේ හිත මම පරිසම් කරගන්න මම ඒවට ඉවසනවා. ඒ හොදින දුසිලයි. ඒක නිසා දැන් අපි වගේ නරපණුවන්ද ඕම නෙවෙයි ඊතලෙන් අඳින කන්දේ හෙල්ලෙන් දමලා නැත්නම් අපි කොච්චර ඉවසන්ද. අපිට එහෙම බුදුචානන්සගේ පාරමිතා පිළිලා පච්චිම භවික බුදු වෙන ප්‍රාර්ථනා නැහැ නේ. නමුත් අපි බලන කොච්චර කිපිනවද කියලා.
වැරදිලා කවුරුට වචනයක් කතා කරත් අපි කියනවා. කිපුණට පස්සේ වෙන්නේ මොකද අර තියෙන කෙලෙෂේ දසදහස් කුණේකින් වැඩෙන. ඉතින් සායක මට දැන් අසාධාර්ණ චෝදනාවක් ආවේ නැත්නම් අසාධාර්ණ ස්තුතියක් ආවා. ඒ දෙකේදීම ඔබ හදන්න නගලන්න යන්න එපා. තමන්ගේ හිත බලන්න. මේකදී හිත උද්දාමයටපත් වෙලාද හිත නැත්නම් පශ්චාත්තාප වෙලා නැත්නම් හිත මනාපමනාප දෙක පහළ වෙලා නම් ඒ දෙවෙනි පාටිකත් එක කතා කරන එක වෙනුවට ඒ තමන් පරිස්සම් වෙන්නේ. තමන් කොහොමද ඉතින් කටයුතු කරන්න කියන්නේ මේ නිතර ගහ බැන ගන්න වීතිකම කෙලස් කියන එක කරන්න ඒක කරන්න බෑ. චොප්පෙයි යට ඒක කරන්න බෑ. ඒගොල්ල කියපුවාන් කි ගත්ත බිහි ඇන්න ඉවරයි. ඒගොල්ල නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වගේම කවදා හරි නීවරණ ටික යටපත් කරපු නැති එක කරත් ඒක කරන්න බෑ. එතකොට ඉබේම ඇඟ කිලිපිලා එයා එකට එකට කියන. යම් වෙලාවක තමන් කාය විවේකයේ හඳුනනවා චිත්ත විවේකයේ හඳුනනවා නම් ඒ කෙනාට ඕනේ නම් හිත යටට යන්න එහෙම නැත්නම් ගැඹුරේ තියෙන මේ පද්ධතිය බලන්න කවුරු හරි අවශ්‍යන්න ඕනේ එක්ක ඔයාල උනාට දීස්තුති කරන්න ඕනේ එයාට උනාට වැඩි කුප්පන්න ඕනේ කුප්පපු ගමන් මට මොකද උනේ කියන එක බලන්න මගේ හිතට මොකද උනේ කියලා බලන්න බුදුහාමුදුරන් කරන්න බෑ ඒ කුප්පනේ කරන්න බලන්න බෑ ඒකෙන ඒ අවස්ථාව පැහැදිලියෝ ආයතින් සංසාරයක් ඉද්ද වෙනවා ඒ අවස්ථාව බලන්න ඒකෙදි බුදුරජාණන්සේ කියලා තියෙනවා ඒ හැසිරීමට උපමාවක් ඒකේ සඳහන් කරලා තියෙන්නේ සච්චේනේ රේසි අත්තාන කංසෝ උපහතා යත ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේන විච්ඡති බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ වගේ යාර මේ පාත්‍රයේදී නදි ගහන්නේ පැය වල විචාන ඒ පාත්‍රයට ගහවල පස්සේ කින්නාද දෙනවනේ එකක් ගහමු ඔය දරණ උඩ දිල ගහන්න වෙනකොට තමයි ඔක හඩේ දෙන්නේ මුඛයකවත් හැප්පෙන්නේ නැතුව තියෙනකොට මේක නින්නාත දෙනවා මේකට කියනවා ඒක ඝන කංශ භාණ්ඩයක් කියලා මේක පැටිල නැත්තම් ඒක හදලා තියෙන්නේ මොකද රින්ගින් බෝල් කියලා කියන්නේ ගහපු ගමන් නින්නාද වෙනවා මේක කැඩුනොත් එහෙම පැලුනොත් එහෙම ඔය නින්නාද එන්නේ නැහැ යම් මේකේ මේක කැඩිලා නම් ඒ නිසා විනිති ගන්න ඉස්සලා අපි කරන්නේ මේකට තක්කවත් දාලා බලනවා සද්ද හොඳ නැත්තම් කැඩිලා සද්ද දිගට යනවා නම් හොඳයි යම් කෙනෙක්ගේ මම අයනේ සක්කාය දිට්ඨිය වැඩි නම් ඔන්න ඔය කන්ත බාණ්ඩ වගේ තියෙන එකට එකක් ගැව්වොත් 10ක් සද්ද එනවා යාළුවෝ පොඩ්ඩක් තට්ටු කරගන්න යාළුවා ආත්ම සංඥාව කැඩිච්ච කෙනාගේ සක්කාය දිට්ඨිය අඩු කෙනාගේ මමයිනේ නැති කෙනාගේ සද්ද කැඩිච්ච කන්ත බාණ්ඩයක් වගේ නින්නාද වෙන්නේ ආ ඒක තේම හොඳයි හොඳයි බැන්නත් හොඳයි ඒ ස්තුති කර හොඳයි ඒක දිගේ යන්නේ රවාගෙන යන්නේ ඒක නිසා සචිනීරේසි අත්තාන යම් කිසි කෙනෙක් තමන්ගේ ආත්මය දමණය කරනවා කංශෝ උපහත යත කංශ භාණ්ඩයක් ලෝභ භාණ්ඩයක් පැලිච්ච එක අපි මුත්‍ති මැටි මුත්‍ය ගන්න ගියාම තට්ටු කරලා බලන්න මැටි මුත්‍ය හොඳ නම් නින්නාරයක් එනවා ඒ කියන්නේ හොන්නටම ධක්කයි දෙති තියෙනවා දතෝම මායනේ තියෙනවා ඒ වගේ තමයි කාට හරි ඔස්සලගේ මැස යන්න බෑ සක්කාය දිට්ඨිය වැඩි කෙනාට එකක් කියපු ගමන් 10ක් කියන. ඒක මිනිහෙක් කියලු ඒ ප්‍රශ්නේ ඒ මනුස්සයාගේ ප්‍රශ්නයක් අහුවොත් ඒ මනුස්සයා ප්‍රශ්න තුනක් අහනවා. ඉතින් දවසක් මම එක්කෙනෙක් කියලාවලු ආයෙෂේ මෙහෙමයි මම අහලා දින ඔයා කිම් ප්‍රශ්නයක් අහුවොත් අප්‍රශ්න තන කවුද මම තවද කියන්නේ. ඒ කියන්නේ මේ මනුස්සයට කිට්ටුවට යන්න බෑ ඒ කන්ත බාණ්ඩේ පුපුරලා නැහැ තට්ටු කරලා ගන්න අද දෙනවා ඉතින් අගමනේ කරන්න ඕනේ හැසිරෙන්න කියන පැලිච්ච කන්ත බාණ්ඩයක් වගේ ඒසපත්තෝසිනි බණ ඒකේ නා නිවෙන්නේ ඉන්නේ කවුරු වෙයිල මොන જાතියෙන් තට්ටු කරත් ඒ කියන්නේ ස්තුති කරන්න ගියත් බණින්න ගියත් මනුස්සයා කතාව කිතිය නතර කරනවා නම් ඒසපත්තෝසිනි බණ නිවෙන්නට ගිහිල්ලා නැහැ එබැයි පොත දන්නවා ක්‍රමයේ දන්නවා ප්‍රතිපදාව දන්නවා ඒෂපත්තු ජනිම සාරම්භෝතේන විජ්ජති යුග ග්‍රහේන එකට කියෙමනක් නැහැ කරණෝත්තර කරන තියා වචනයක්
මේක ඉගෙන හොයනකොට මට හම්බුණා කරන දෙයට වැඩියෙන් කරන්න හදන කවුරුත් බැන්නා ඊට වැඩි බරපතල දෙයක් බයි. එතන කවුරු ස්තුති කරපුවා ඊට වැඩිය ලොකෝට බාර ගන්න. දෙන ස්තුතියට වැඩිය බාර ගන්නවා කරන දේට අමතරව. ආන්නේ ඒ ගැතියට සාරම්භය එක ටික කියමන කියලා තියෙනවා. යුගග්‍රහය කියලා තියෙනවා. ඉතින් මේ ලෝකයේ අත තියෙන මේ ජනමාධ්‍ය ගත්තාම මේක තන්නේ කරම අපි ඉන්නේ ජනමාධ්‍යයෙන් ගැලවෙන්න බෑ. මේ වගේ තැනකට නේ අරණ්‍යක හද්ද කැලයක් මැදට ගියත් අද ජනමාධ්‍ය කියන එකෙන් අපිට ගැලවෙන්න බෑ. ඒ තරම් අපි ඒකට අහු වෙලා ඉවරයි. ඉපදිච්ච ගමන් ඉඳලා මරණකම් ඒක තමයි අපි පාලනය කරන්නේ. ඒක තියෙන දිගටම යුගග්‍රහය. එකට එක කියන්නේ. ඉතින් ඒක තමයි අපි ජීවත් වෙන නිසා අපිට කොහොමද කවදද පුළුවන් වෙන්නේ මේ කැඩිච්ච කන්ත බන්ධයක් වගේ හැසිරෙන්න. ඉතින් ඒකේ මේවත් මේ සාමාන්‍ය ජනමාධ්‍ය නැත්නම් ධම්මපදේ වගේ තැන්වල තියෙනවනමත් බුදුජානනාසික පෙන්නනවා මේ කටයුත්තේදී මේක අර කිව්වා වගේ භාවනාවේදී මතුවෙන සද්ද සංඥා විතරක්ම නෙවෙයි සාමාන්‍ය ප්‍රකෘති සද්දවලදී භාවිතා කරන්න පුළුවන් සමීකරණයක් බුදුජානනාසික පෙන්නනවා. මදුපිණ්ඩික සූත්‍රයේ බොහොම ගැඹුරුයි. නමුත් යම් ප්‍රමාණයක ධර්ම දැනුමක් තියෙන කෙනාට භවනා දැනුමක් තියෙන කෙනාට යම් ඉදිරියට යෑමට තල්ලුවක් දෙයි කියලා මම හිතනවා. ඒකෙදි තියෙනවා සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. යම් කිසි කෙනෙක්ගේ හොඳට බීති නැති ඇහෙන කනක් තියෙනවා නම් ඒ වගේම ඒ කනට යම් කිසි ශබ්දයක් ඇවිල්ලා ආපාතගත වෙනවා නම් කාන්ත බාණිට ගහන කොට වගේ ආපාතගත වෙනවා නම් ඒ වෙලාවේ හිත විනදයකට ඉදිරිය නැත්තම් මේ ඇතිවෙච්ච ශබ්දයට හිත විඥානේ සෝත විඥානේ වශයෙන් ඇවිල්ලා මේකට හේතු වෙනවා. කන කම්බෙරෙත් තියෙන හොඳට ශබ්දගත වෙල වදිනවා. වදින වෙලාවේ හිත රූප බලමින් නෙවෙයි නම් කන්ද රස පහසක නෙවෙයි නම් හිත ඇවිල්ලා මේකට සාක්ෂි වෙනවා. එතකොට තින්න සංගති පස්සෝ සබ්දෙත් රූපෙත් සබ්දෙත් සෝත විඥානය කම්බෙරෙත් කියන මේ තුන එකතු වීමක් සිද්ධ වෙන එකට ස්පර්ශය කියලා කියනවා. ඒකට අත්‍යත් බහිත දෙකම තියෙනවා. ඇතුළතින් තමන්ගේ කියලා කම්බෙරේ තියෙනවා. පිටින් ඇවිලා ශබ්ද තරංගේ තියෙනවා. ඒකට ඒ දෙකම රූප ධර්ම නාම ධර්ම වශයෙන් සෝත විඥානය තින්න සංගති පස්සෝ එක මේ තුන් දෙනා එකතු වෙලා තියෙන තාක්කලිය අහන්නෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතනදී මම ඉදිරියට යන ඉස්ලා පොඩි වරහන් ඇතුලේ දාලා කියනවා මේ අහන්නෙක් බවට පත් වුණාට පස්සේ ආගේ එහෙන් ඇහෙට එන රූපයට පේන්නේ නැහැ. නාසයේ තියෙන ගඳයට දැනෙන්නේ නැහැ. දිවට එන රස දැනෙන්නේ නැහැ. කයට එන පහස දැනෙන්නේ නැහැ. කල්පනාවල් නැහැ. මොකද හිත මේ සෝත විඥාණය බවට පත් වෙච්ච විඥාණයට වැඩ දෙකක් කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් අදු පිටික සූත්‍රයේ ඉම සඳහන් කරලා නැහැ. අපිට channel 6ක් තියෙනවා. එහ කන දිව නාසය කය මන කියලා. ওই 6ෙතම එක සූචකයයි තියෙන්නේ. එක විඥානයයි තියෙන්නේ. එහට ගියෝ චක්කු විඥානය කියන. එතකොට යාර සෝත විඥානය වෙන්න බෑ. වෙන විඥානයක් වෙන්න බෑ. අපි දැන් ගත්තේ සෝත විඥානය. විඥානේ ගියා නම් කනට සෝත විඥානේ බාට පත්වන නම් ඒ වෙලාවේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. යාගෙන් චක්කු විඥාන කෘත්‍යය ගහන ජීවා කය මන මේ ගියාට පස්සේ මේ සද්දෙත් ටිකටම තියෙනවනම් කනත් ඒකටම නතු වෙලා නම් විඥානයත් එතෙන්ට ආවාන තින්න සංගති පස්සෝ මේ තුන් දෙනා එකට ගමන් කරන තාකාස් පස්ස ජීදෙන්න. ඒ යම ස්පර්ශ කරාන ඒ ස්පර්ශ කරනදී විතරයි අපි විඳින්නේ. ඒ වෙලාවේ හැට වැටෙන රූප අපි විඳින්නේ නැහැ. මොකද ඒ වෙලාවේ විඥානේ වැඩට අහු වෙලා සෝත විඥාණයට ඒක නිසා යම් ස්පර්ශ කරනදී වේදනා වින්දනය කරනවා. ඒක නිසා දී ඇති චිත්තක්ෂණයක අපිට channel 6න්ම එහෙම නැත්නම් මේ ආයතන 6න්ම ආයතන 6ම ක්‍රියාත්මකයි. ඒවට අවිල වදින අරමුණුත් ක්‍රියාත්මකයි. නමුත් විඥාණය තීන්දු කරන්නේ කොයි එකද ගන්නෙ කොයි එකද හලන්නේ කියලා රාග ද්වේෂ මොහ අනුව තමයි වැඩිම කෙලෙස් තියෙන දැන්ට විඥානය යනවා. හිතන් දෙපා කෙලෙහි විඥානය යන්නේ වැඩියෙන්ම හිතසුව තැනට කියලා. සුභසිද්ධිය හදන තැනට කියලා.
විඥානේ සාමාන්‍යයෙන් දුවන්නේ වැඩියෙන් කුප්පණ දෙයක. වඩා කෙලෙස් උපදින දෙයක. ඉතින් මේ මේ කටහඬ අපට කෙලෙස් උපදින කටහඬක් අපිට රූප ඕනෙත් නැහැ, වෙලාවේ ගන්ධ රස වහත ඕනෙත් නැහැ. විඥානේ ගිහිල්ලා තින්න සංගතිපස්සෝ පසපච්චය වේදනා. එතකොට අපි මේ වේදනාව අර හොද වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් දෙකටම වැටෙනවා. යං වේදේති තං සංජානති ක හඳුනා ගැනීමක් කරනවා, සලකුණ තැබීමක් කරනවා. ආ මේ ගෑනු කෙනෙක්, මේ පිරිමි කෙනෙක්, මේ අසවලා, මේ ළඟට එන සද්දයක්, මේ දුරට යන සද්දයක්, මේක දෙමළ භාෂාව, මේක සිංහල භාෂාව ආදි වශයෙන් මේ ඇතිවිච්ච සද්දය හඳුනා ගැනීමේ කෘත්‍ය සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ පස්ස වේදනා ගියාට පස්සේ. ඒකට හේතු වෙන්නේ අපේ පරණ මතකේ, අපේ සංසාරගත පුරුදු, අපේ හැබැයි, අපේ පෞරුෂත්ව ලක්ෂණ, අපේ රුචි අරුචිකම් අනුව එන සද්දය යම් වේදේති දං සංජානති, යම් සංජානාති තං විතක්කේති. ඊට පස්සේ ඒ අනුව කතන්දර ගොතන්න පටන් ගන්නවා. ආ මේ සද්දයි එක කොහොඳයි, මේ සද්දයි එක නරකයි, මේක ආශිර්වාදයක්, මේක දෝෂාරෝපණයක් ආදි වශයෙන් විතක්කණය පටන් ගන්නවා. ඉතින් මේ විතක්කණ යන දිගටම එයා දිගටම අහන්නේ වශයෙන් මේ කතන්දර ගොතන කොට රූප සංකන්ද රස පහස කන නාසය ජීව කය ඔක්කොම අකරණන්නේ. දැන් කණේම තමයි ජීවත් වෙන්නේ. නමුත් මේ විතක් වලින් එහාට ඇහෙන සද්දේ නෙවෙයි අහන්නේ, ඇහුණයි කියලා හිතන සද්දේ. මොකද තමන් අඳුනගෙන තියෙන්නේ පරණ මතකෝලින් ඩිකෝඩින් කෝඩින් දෙක සිද්ධ වෙනකොට ඒ ආපු සද්දය තියෙද්දී එයා දැන් හදා ගන්න මේක හොඳයි, වැඩි වෙනවනම් හොඳයි, හොඳට සියුම් ඇහෙනවනම් හොඳයි, නැත්නම් නෑ ඇහෙනවනම් හොඳයි කියලා විතර්කණය පටන් ගන්න. යම් විතක්කේද තම් පපංචේදී ඊට පස්සේ ඒක අනුගතන්තර පොත ඊටනෝ ඒක මේ මේ වෙලාවට අපි හරි වටින දෙයක් අනේ නැත්නම් මේ කීප එකට ඉන ගහන්න ඕනේ මොනවා හරි එකක් පටන් ගන්න. ඒක දිගට ගියාට පස්සේ ඒ ඒක කොච්චර යනවද කියනවා නම් අන්තිමට ඒ බුද්ධලයා තමා විසින්ම කරන මේ ප්‍රපංචකරණයට නතු වෙලා ප්‍රපංච සංඥා සංකා සමුදාචනං කියලා සම්පූර්ණයෙන්ම වැහිලා යන්න පටන් අර ගන්නවා. අහපු දෙය කොහෙද, ඒක ඇවිල්ලා ගිහිල්ලා ඉවරයි. මෙයා එක දිගේ කතන්දර ගොතලා ගොතලා ඒකෙම බඹ ගාලේ පැටලී ජීවලෙක් වගේ අර කරපු එක දිගේම යනවා. එතකොට මේ පුද්ගලයා රාග, ద్వේෂ, මෝහ තොංගන වගුරු අර හදාගත්ත කතන්දරේ සාධාරණීකරණය කරා. ඒ හදාගත්ත කතන්දරේ ඇත්තක් කරගන්න. ඇත්තෙන් තමයි බණ අරගන්නේ. නමුත් ඊට පස්සේ දිගට යන්නේ සංජානනයේ මත. හඳුන ගැනීම මත. ඉතින් ඒක නිසා අපි කවදා හරි සද්දයක් ඇහුණාට පස්සේ ඒ සද්දේ මනාපමනාප පහළ වෙන්න ඉස්සර කොටසත් මනාපමනාප පහළ වෙන්න පස්සේ කොටසත් දෙක වෙන් කරගන්න තරම් අප්‍රමාදී නැත්තම් එහෙම නැත්නම් ඒක ඔක්කොම පහු කරනවා ඔලමලව පමාදීව. එතකොට අපිට සිද්ධ වෙන්නේ මොකද? අර ඇතුළතින් මහට ගන්න කතන්දර ගෙකීම හරහා ඇතුළතින් මහට ගන්න කිංකිණි නාද හරහා අපි ශබ්ද ලෝකයක්ම වාගෙන අපි ශබ්ද ලෝකේ පැනලෙන්න පටන් අර ගන්නවා. ඒ මනුස්සයා ගොඩ ගන්න ආයේ බුදුන්වත් නැහැ. මේ භාවනාවදී අපි කරන්නේ පුළුවන් තරම් අපි දන්නවා දැන් භාවනා කර කර යනකොට ඔන්න මේවා කියනකොට බෙත් තරහ වෙන්නෙත් නැහැ. ඔන්න කයි කියලා ගමන් ඒ කැස්සනක් ඇවිල්ලා යනවා. ඊට පස්සේ තමයි යකෝ මේ 80ක් ඉන්නවා එකෙක් විනාඩියට එක ගානේ කහගුණාම විනාඩිය 80ම හිටියත් කහිනවනේ. මුංගේ කාටද බයිලන්ස් වහයි කරන්න බැන්නේ. ඉතින් ටීම් ඔන්න පටන් අර ගන්නවා බොහොම සුළු දේ. කැස්ස ගිහින් ඉවරයි දැන්. කැවුයි කිතන ඉවරයි. මෙයා කතන්දර ගොතනවා. ඊට පස්සේ කල්පනා කරනවා මම මේක ප්‍රශ්නෙකට ලියලා දාන්න ඕනේ. එහෙම නැත්නම් සංවිධායක මණ්ඩලයට කියන්න ඕනේ මේක සයිලන්සර් හයි කරන්න. ඒ කිලිටි එක දිගේ යනවා. ඒක කොහොම හදන්නේ මේ මගේ භාවනා දියුණු කරගන්න තමයි. හැබැයි එයා දන්නේ නැහැ මේ ඇවිල්ලා ගිය සද්ද ඉවරයි. මේක දිගට දිගට යන කතන්දරේ දන්නේ නැති වෙච්චාම එයාට කිව්වොත් සද්දෙත් ඇත්තට කෙනෙහි ලක් කරලා තියෙනවා. දැන් කෙනෙහි ඉන්නේ තමන් විශ්ින් හදාගත්ත මති මතාන්තර ටිකට. තමන් විසින් හදාගත්ත කතන්දරේක ඒ කතන්දරේ සද්දේ මට දෙන්න අප කතන්දරයක් නෙමෙයි. සද්දේ මට මේ උනා කියන්න පණ විදිහකට ආව නෙමෙයි. මම හදාගන්න කතන්දරේ.
නමුත් එයාට කිව්වොත් එහෙම නෑ ඔය කෙලෙස් ඇතිකම් කියන උඹ නිසාම කියලා එහෙනම් අර කැහැපී කීට පව් සිද්ධ වෙන්නේ නැති ඒ කිනේද මේක වෙලෙක ඕන්න බටන් නෑ කවදාවත් ඒත්තු කරලා දෙන්න බෑ ඒ කැහැපී එක නාමේ උඹට කරදර කරන කැත්තා නෙවෙයි ඒකේ හේතු බල ධර්ම කියන කැත්තා ආවා යාර පලක් ගන්න බෑ ඒක ඒක නිසා ඒක ඇවිල්ලා ගියා දැන් මොකද වෙලා තියෙන්නේ ඒක දිගේ 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 යනවා අන්නේ ඒ සිද්ධියේදී මේ ඇතිවෙච්ච දැන් ඇතිලා තියෙන මේ දිගට බැඳිච්ච බද්ධ ද්වේෂය අත්ත සම්භූතයි කියලා කිව්වත් මේක ඔබම හටගත්ත ගැත්තේ නැහැ තමන්ගේම භාවනාවට දෙන ආශාව නිසා භාවනාවට වෙච්ච බාධාවක් විදියට මේ යන දෝෂාරෝපණ ඇතුළත කතාව බුදුජාණන් කියන්නේ අත්ත සම්භූතං තමා විසින් හටගන්න දෙයක් ඒ මාංශය කැස්සත් නැතත් මේ තිරාගේ තියෙනවා මේ තියෙන රාගේ තිරතාකල් කවුරු හරි පොඩ පහුරු ගාපුවම අංගන් ඉන්න මාංශයට හැටෙන්න වගේ ඉතින් දිගට 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 කතන්දර යනවා ඊට පස්සේ වැරද්ද වෙන්නේ මේක ඇති කෙරුවේ අසවලා කියලා මේ බාහිරයට හේතුව ඒක තමයි අත්තපාදී කියලා කියන්නේ අසවලා මේ දන දන දැක දැක වළක්වන්න පුළුවන්කම තියෙදි මට කරදර කරා ඒක නිසා මේ වැරද්ද වැරදි කාර්යය බාහිරයේ කියලා හිටපු ගම සම්පූර්ණ උඩයට කුවීමක් වෙනවා. Taman sutravantai මම කාය විවිධකේ ලබන, චිත්ත විවිධකේ ලබන, ප්‍රඥා විවිධකේට ඥාන ප්‍රඥා විවිධකේට කටයුතු කරනවා අසවලා මට මෙහෙම වැඩ කරා. ඒ තුන Taman sutravantai කියන අතර අරපු ගලයට මේ චෝදනා ස්වරූපෙ ගියාම මේ සම්පූර්ණ යන්නේ මනෝ විකාරයක් බව, මේ සම්පූර්ණ යන්නේ ප්‍රපංච කර්මයක් බව ඒකිනාටම තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒක ඉතින් මේ ඉබ්බංගෙන් පියාතුවා වගේ වැඩක් ඒ තරම් අමාරු මං කියන්නේ බෑහිනේ කනේ අත අපි කල්දාගත්ත තැන භාවනා කරනකොට මේ සාමූහික භාවනාදී මේක අපිට හම්බෙච්ච අභ්‍යාස මන්ත්‍රයක් කියලා අපි හිතන්නේ සාමූහික භාවනාච්ච කරදරයක් කියලා කරදරයක් නෙවෙයි ඒ ශබ්ද එනකොටම ඒ සද්දෙන් මම මේ හිතන එක තව කෙනෙක් වෙන විදිහට හිතන්න පුළුවන් මම මේ හිතන්නේ මගේ ආරේ මගේ චින්තන රටාව ඒ නිසා මේ සද්ද එනකොටම දැනගෙන ඒ එන සද්දේ ව්‍යංජනන ව්‍යංජන බලන්නේ නැතුව අංග ප්‍රත්‍යංග බලන්නේ නැතුව ඒකට රිංග ගන්නේ නැතුව ඒක මට වෙච්ච කරදරයක් කියලා හිතා ගන්න නැතුව සද්ද ගිය ගමන්ම ඊගාටනේ චිත්තක්ෂණයේ තියෙන නැවුකමට හිත දාන්න ඊගාටෙන් චිත්තයෙන් හද නැති චිත්තක නෝ මේ පුද්ගලයා ඉන්නේ තාම අර ඇති වෙච්ච සද්දේ රාගෙනි සහ ද්වේෂෙනි සහ දිගට 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 පටලයි. අන්න ඒ වෙලේට බුදුජානකසේ සඳහන් කරලා තිනවා සෝතංච පටිච්ච රූපේච උප්පජ්ජති සෝත විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තන් අපංච ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති ඊට පස්සේ ආ සම්පූර්ණ ප්‍රපංචක පටලවිලා ගිය සද්දේ අල්ලගෙන දිගින් දිගට දිගින් දිගට කෙලෙස් වඩනවා එතකොට අර ඇතුළතින්ම හටගත්ත කෙලෙසය දැන් මෙයාගේ තියෙන මේ අයෝනිසමනසිකාරය නිසා පුදුමාකාර බලකැවෙන්න පටන් ගන්නවා ඒ බලකැවිල්ල ආයතන අසවලංච එකකටම බාහිරට හේතු කරනවා. එතකොට මම සුද්ධවන්තයෙක් කරගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියට බුදුදහමසේ කියන්නේ අත්ත සම්භූත කියලා. ඇතුළත හට ගන්නදී අන්තිමට තමන්ගේ දර්ශනය මකල තමන් නමකට යොමු කරලා තමන් සුද්ධවන්තේ අනු කරදරකාරී කරලා විදියට අපි දිගටම කෙලෙස් වලට නොදැන මේ පෝර දැමීම. එහෙම නැත්නම් මේකට ආහාර දීම ඇත්තටම අහිංසකයි මේ මනුෂයා. මේ නොදැනුවත්කම තියෙනවා මේ පද්ධතිය පිළිබඳ නොදැනුවත්කම නිසා යා එකට උත්තරේ හොයන්න දන්නේ වැරදි නිගමනයකට යනවා ඊට පස්සේ මේ නිගමනය සාක්ෂාත් කරගන්න ප්‍රතිපත්ති හදනවා නීති දානවා සාකච්ඡා කරනවා ඒ තා සත්‍යෙන් බැහැ වෙනවා. ඒකට බුදුජානකෝ පෙන්නන්නේ නුකගහක නුකගහ ඇවිලා අතුපතර වීදි වැඩනට පස්සේ නුග අතුපතර වලින් අරළු බහිනවා කියලා එකක් තියෙනවා නූල් වගේ පල්ලයට බහැලා
ඒක පොළොව අල්ලගෙන ඊට පස්සේ ඒක මේ කඳ වාගේ තැත්ත වලින් හටගන්න. ඉස්සල්ලම කඳ ඇටේ ඉඳලා උඩට යන්නේ. නමුත් මේ අරලු උඩ ඉඳලා පල්ලෙහාට එන්නේ. නමුත් මේ දෙකම එක විදිහට පේන. ඒ නිසා කල්යන්ට අල්ලන්න වැඩිච්ච මුල් කඳ පේන්නේ නැහැ. ගියාට පස්සේ පේන තියෙන්නේ අරලු. ඒ අරලු කඳ කියලා පිටලව. අතර මේක මැද තමයි නියම කඳ තියෙන්නේ. අන්න ඒ වගේ මේ සිද්ධිය බුදු කෙනෙක් විස්තර කළ දුන්න නැත්නම් මේ මට මේ මට වචනයක් කතා කරලා ස්තුති කරගොහෝ බැනගු කිනා පිළිබඳව මම මේ කතන්දර ගෙතලා දෙවෙනියට ඇතිවෙන මේ රාග ద్వේෂ මොහ රැල්ල අර උඩින් පල්ලහට එන අරලු වගේ නියම කඳ වහලා ඒක නිසා මේක ගරිල්ල සත්පකින් දින එකක් මිස සාමාන්‍ය සම්ප්‍රදාන කුල සත්‍ය දිනන්න බෑ ඒ වෙනකොට කාට කායි විවිධ චිත්ත විවිධ කියන දේම ආඩ්‍ය වෙලා ඉන්න ඕනේ ඒක දැනගන්න ඕනේ ඊට පස්සේ මේ වංචනික ස්වරූපයෙන් එහෙම නැත්නම් ෂට මායාවී ස්වරූපයෙන් මේ කෙලෙස් වැඩ කරන්නේ ඒක නිසා දිගටම මට කේන්ති ගියාවයි එහෙම නැත්නම් දිගටම මට සතුට පහළ වෙච්චාවයි මට පුළුවන්ද ඇහෙන තැන ඉඳලා ඇහිම විසයෙහි මනාපමනාප දෙක පහළ වෙන තැනට යනකොටම දිගටම කතන්දර ගොතන්න නැතුව ප්‍රපංච කරන්නේ නැතුව එතන නතර කරගන්න නම් එයා දැනගන්නවා එතනින් පස්සේ ඇති වෙන කතන්දරේ සම්පූර්ණ අපි මෝහයට පත් කරනවා පත් කළා මම එයා සුද්ධ කරලා බාහිරට දොස් පවරනවා නමුත් මෙතන දෝෂි තියෙන තමන් ළඟමයි ඒ සද්දේ එන්නේ මට මනාපමනාප පහළ කරන්න නෙවෙයි සද්දේ ප්‍රකෘතිය අද්ද හේතුඵල ධර්මය නමුත් මේ මනාපමනාව පහළ වෙන්නේ මගේම රාග ద్వේෂ මොහේ නිසා ඊට පස්සේ ඒක මත ප්‍රපංච කරන්න ගියාට පස්සේ ඒක අපි වැරද්ද අනික් කෙනෙකුට දාලා අර ඇතිවිච්ච රාග ద్వේෂ මොහොන්ට තව තවත් පොහොර දාලා දුරදිග යනක තවත් පටන් ගන්නවා ආනි ඒක විස්තර කරන තැන මේ මදුපිණ්ඩික සූත්‍රයේ බුදුජාණන් වහන්සේ පිළිග මතක් කරනවා මේ සද්දෙන් කිපෙන ගතිය සද්දෙන් අවිශ්වන ගතිය තමන් තුළ මිශක්ක සද්ද නැහැ කියන. සද්දට කවදාකවත් ඕනකමක් නැහැ කාටවත් රිදවන්න හෝ සනසන්න. ඒ සද්දේ ඇහින කෙනාගේ හැදියාව මත තමයි, පුච්චාසුකම් මත තමයි, පෞරුෂත්වය මත තමයි මේ සද්දේ ආශිර්වාදයක්ද, දෝෂාරෝපණයක්ද වෙන්නේ. ඒ ආශිර්වාදයක් හෝ දෝෂාරෝපණයක් වෙන්නේ ඉස්සල සද්ද වශයෙන් දැකීමට කියනවා සුත්තේ සුතමත්තම් බහිද්දති. ඇහුවට පස්සේ ඇහිදෙන් නතර කරන්න. ඥාන කතන්දර ගොතන්න යන්න එපා. එහෙම නැත්නම් කියනවා කඤ්ඤති හොඳ කෙනෙක් ඇහුවට මොකද බීරෙක් වගේ ඉන්නේ කියලා. ඇහිච්ච දේ ගැන කතන්දර ගොතන්න එපා. ඇහිච්ච දේ ගැන අර්ථකථන දෙන්න යන්න එපා. ඊගාව චිත්තක්ෂණ කියන නවමුකමට නවමුකමට ලැස්තිලා ඉන්න වෙච්ච දේ යන්න අරින්නේ. අන්නේ ඒ දේ කරනකොට ඒ ක්‍රියාවලිය ඒ සාධනේ නැත්තම් සූත්‍ර පිටකයේ බොහොම ලස්සනට විස්තර කරනවා. මට හිතෙනවා මේ අභිධර්මයට අහුවෙච්ච නැතිකොටක්. එහෙම නැත්තම් අතුවාවට අහුවෙන්නේ නැති කොටස. ඒකට යන්න බෑ ඒවට. ඒ තරමට යන්න තමන්ම කැප කරලා තමන්ගෙම ප්‍රත්‍යක්ෂය අතුව ගියොත් විතරක් මේක පිළිගන්න පුළුවන්. මේ සද්දෙට කිපෙන ගතිය මගේ දෝෂයක්. කුප්පන ගතිය කියලා කියන්නේ. අන්නේ කුප්පන ගතිය තියෙන තාක්කල් සද්දෙන් කිපෙනවා. කිපුණට පස්සේ ඒක මම නෙවේ කියාගන්න සද්දෙට ආරූඪ කරන්න අපි ඔය පණ්ණාමාන දිටි වඩන අන්නේ තණ්හාමාන දිටි වඩන කතාවේ ආරම්භය තමයි මනාපමනාව පහළ වෙනකොට. අන්නේ මනාපමනාව පහළ වෙනකොටම ඒකෙන් ආතල් වෙච්ච හිතෙන් කතන්දර ගොතන්න නැතුව එතනින් නතර කරලා එහුණ එහුණ මැති නතර කරලා සංඥාත්තිනොත් බීරෙක් වගේ නතර වීම මාන්නකාරයට වෙන්නේ බයලජ්ජා වැඩක් කියලා නෝන්ජල් වැඩක් කියලා. යෝගාවචරයට නම් ජීවිත යෝග ජීවිතය තාමත්ම වැදගත් සම්පිස්ථානය. ඒක නිසා ඒ වැඩක් කරගෙන යනකොට අපි දුහානපණි නතර වෙලා කොහොම හොඳට ඉන්න වෙලාවේ සද්දයක් ආවා. ඒ සද්දය ආවට පස්සේ මනාපයක් හරි යමනාපයක් හරි පහළ වුණා. ඒ යෝගාවචරයේ ඇතිවෙච්ච මනාපය ඒ විච්ච අමනාපය
ඕලාරිකම් පරිත්‍යම් පන්න සංකතන් එතන වහා පහළ වෙච්ච එක. ඒක උනන්දු වෙගිය කෙනාට අල්ලන්න පුළුවන්. ඒක හේතුකණු රාශියෙන් හටගත්ත එකක්. හැබැයි ඒක පවතින දෙයක් නෙවෙයි. නමුත් ඒකට ඇති වෙන කතන්දර ගැතිල්ල ආතරර ගැහුවට පස්සේ නේ කිංකිණි නාදේ වගේ. අන්නේ කතන්දර ගැතිල්ල අර්ථකරණය කර කියනවා නිප්පපංච කියලා. පංච නොකිරීම. ඒක නිසා ඊ ඇතිවිච්ච අතරින් අමතරින් ඇතිවී ශබ්දෙට ශබ්දය නාභිවදති නාභිනන්දති නාභිවදති නාජ්ජෝස තික්කති කියලා උපක්‍රම තුනක් බුදුහාමුදුරු කෙනා ඒ ශබ්දය අභිනන්දනය කරන්නත් ඒවා මනාපව අමනාපයි නාජ්ජෝස තිරිකර බැස ගන්නත් ඒවා නාභිවදී කියන කතා කරන්නත් ඒවා කතා කරන හැම වෙලාවෙම අහන්නත් කෙලෙසේක පැත්ත තමනුත් කෙලෙසේක පැත්ත ඒක එතනින් නතර කරන්න ඉගෙන ගන්න ඒක මේ ගමනක් කරනකොට අතුරු පාරක් අතුරු පාර ඔක්කොම විස්තර කරලා ඒක ගමන විස්තර කියා ගන්න හම්බ වෙන්නේ අපේ ගමන රූප ධර්මයක ඒක දැයන දොත කියලා නතර වෙලා. ඒකෙන් තමයි මේ නාභිවදති නාභිනන්දති නාභිවදති නාජ්ජෝස තිත්තති කියලා. ඒන දේවල් ගැන කතා නොකර සිටීමෙන් ඒකට රිංගා නොගැනීමෙන් ගෙවද්දකන් නැතුව වචන කතා කර සිටීම කියන එක තමයි තපසේ භාවනාවේ ඉතාමත්ම ගැඹුරු හික්මීම. ඒක ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ. ඒක නොකර සිටීම. සබ්දයක් ආව තමයි හිත රිදුන තමයි ඒක ඉවරයි. ආයේ ඒක දිගේ ඒ මනසට උත්තර දෙන්න හෝ මත්තර නොවෙන්න කටයුතු කරනවා වෙනුවට ඊගාට එන චිත්තක්ෂණයට පීතුරු චිත්තක්ෂණයට යන්න පුළුවන් නම් අපි කිව්වොත් එන සබ්දයක් ආව සබ්ද වුණා. වුණාට පස්සේ දැන් සබ්දෙට හිත යොමුදල් වෙලා තියෙනවා. තමයි නැවතත් ගිනල්ලා අර හිතන හෝ ආනාපාන පිහිටියා නම් නැවත ආනාපානෝ හිතෙන්ට ආව පස්සේ තමයි තේරෙනවා දැන් මේක ප්‍රශ්න නැහැ මට දැන් ආයේ සමාදම් වෙන්න පුළුවන් ආනාපානේ මට දැන් සමාදම් වෙන්න පුළුවන් හිස්තන කියලා එහෙමනම් අර සද්දෙ තමයි කෙලෙස ඇවිල්ලත් නැහැ සද්ද දිගේ කතන්දර ගොතලත් නැහැ මේ විදියට කරන්න නම් මේ සද්දයේ න ව්‍යංජනග්ගායී හොති න නිමිත්තග්ගායී හොති කි නිමිති කරන්න එපා අනුව්‍යංජන බලන්න යන්න එපා අංගප්‍රත්‍යංග බලන්න යන්න එපා අන්තර්ගතය බලන්න යන්න එපා යත්වාදීකරණ මේතන් අසංගතං විරන්තං උපජ්ජති පාපකාරුසල ධම්මා තත්ත සංවරය ආපජ්ජති යම් හේයකි අයෝනිසමස්කාරයට ගියොත් මේ සත්‍ය ගැන හිතන්න ගිහිල්ලා නෝපන්න කුසල් රාශියක් උපදින් දෙද තියෙනවා ඒ නිසා මේ අතුරු මාර්ගයේ ව්‍යංජන අනුව්‍යංජන නොගිනීමෙන් අභිරමණී නොකිරීමෙන් ගෙට නැවැතීම නොකිරීමෙන් කතා නොකිරීමෙන් සංවරයක් ඇති කරගන්නකි වක්කති සෝතින්ද්‍රය අනියා දැනගන්නවා සෝතින්ද්‍රිය දිගේ තවදුරටත් කතන්දර කොටන්න එපා සෝතින්ද්‍රිය සංවරං ආවා ඒක තමයි සෝතින්ද්‍රිය කියන ගැඹුරුම ධර්මය ඒකෙන් ඇවිල්ලා තියෙනවා සංඥාවක් සංඥා හිත පැහැදිලිලක් තියෙනවා නමුත් ඒක න කතන්දර කොටන්න එපා රිංග ගන්න යන්න එපා අභිරමණය කරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ඊගා චිත්තක්ෂණයට නැවුන් චිත්තක්ෂණයට හිත යන්න එක මේකම අපවත්තං අපතිත්තං අනාරම්මණං කියලා වෙන පද තුනකින් කියනවා ඒ ආපු සද්දේ නින්නාදී පවත්තන් යන්න එපා ඊගා චිත්තක්ෂණේ මූල පැත්තට ගොලොන්න යන්න එතන අරමුණ නැති දැනට යන්න අනාරම්මණං කියන්නේ අරමුණ ගන්න එපා නිමිති ගන්න එපා ඒ නිසා මේ ආරම්මණ කියන වචනය භාවනාදී බොහෝම වැදගත් වචනයක් සතිය පිළිවෙල අපි ආස්වාසය අරමුණු කරමු ප්‍රශාසය අරමුණු කරනවා වම දකුණ අරමුණු කරනවා පිම්බීම හැකිලිම අරමුණු කරනවා ඉන්න ඉරියව අරමුණු කරනවා මම භාවනා දෙක තැනකදී එනවා ආස්වාද ප්‍රශාසය නොදෙනිය පිම්බීම හැකිලිම නොදෙනිය තමයි ධක්මං කරනකොට අනායාසයෙන් සක්මන් කරනකොට සක්මන ගෙඩිය පිටින් යනවා ඒ විස්තර මොනක්වත් මතකයි ඒකට අපි අරමුණේ ඉඳලා අරමුණ ගෙවම් කරා වෙනවා අන්න එහෙම තත්ත්වෙට ගියාට පස්සේ ඒ රූප සංඥායෙන් පටන් ගන්නවා ශබ්ද සංඥායෙන් පටන් ගන්නවා ගන්ධ රස පහසින් සංඥායෙන් පටන් ගන්නවා අනේ සංඥාත් එක්ක අමතර ප්‍රේම සම්බන්ධකම් පවත්තන්න එපා. ඉවතේ කතන්දර වතන්න යන්න එපා. ඔය එහෙම යන්න දරේ නම් අපවත්තන් අපතිත්තන් ඒකේ ළඟින්ද එපා. අනාරම්මණය ආරම්භ කරන්න එපා. මේකම තමයි අනිමිත්ත අපහිත ශුන්‍යක කියන්නේ.
නිමිති ගන්න එපා. අපිෙන් බලගෙන යනකොට කාටට එළියක් එන්නේද කියනවා. නිල්පාට එළියක් එන්නේ කියලා. නිමිත ගත්තොත් පරාලයි. නිමිති නොගෙන සිටින එකයි අරමුණු මොනවාක්වත් බාහිර නොයින එකයි තමයි ප්‍රකෘතිය. ඉතින් අරමුණ ආවේ නැහැ කියලා පච්චත්තාව වෙන්නත් එපා. ආපේ අරමුණත් එක කතන්දර කොටන්න යන්නත් එපා. අන්න එතන වළක්ව ගන්න පුළුවන් තරම් අපිට එළඹ සිටි 100ක් ඒක පුංචි 100ක් නෙවෙයි. සුපතිත්ථ සතිය. වේකුල්ල සතිය. මෙතින් ගියා නම් එකයි කරන්න ඕනේ. එක දවසයි මේක කරන්න. කෙරුවට පස්සේ තියෙනවා මෙතන තියෙනවා සංසාර චක්‍රය කරන්න පුළුවන් දැන්. අරමුණේ මේක නතර වෙන්නේ නැහැ. එන අරමුණ දිගේ නින්නාද කරන්න යනවා. අනාරම්භන අරමුණු කරන්න. එතකොට ආරම්භන කියවුවොත් ඒක පිළිබඳව කියයි මට භාවනා කරන සද්දයක් ආවා. යන වචනයක් නැගුවා නම් හිත කෙලසිලා. සද්දයක් ආවත් ඒක නොකිය නිකන් හිටියා නම් එයා දන්නවා මේ කියන්න ගියාම වෙන්නේ ඇවිස්සෙන එක. ඊළාවට එන චිත්තක්ෂණය ගිය සද්ද ගියා. ඊගාට එන චිත්තක්ෂණය ලෑස්ති වෙනවා නම් අරක අරමුණු ගත්තේ නැහැ. අපවත්තා. ඒකෙන් ආඩ්‍යව කරන්න හදන්නේ මම ආයෙනේ හෝ එතන රාග ద్వේෂ මොහෝ ඊකේ පරත්මකුත් නැහැ අනාරම්භන අපපතිත අපවත්ත අනාරම්භන ඒක තමයි ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියලා කියනවා ඒක මත සැලසුම් හදන්නත් එපා ඊගාව දවසක සද්ද නැති විදිහට වැඩ කරන්න ඕනේ එහෙම නැත්නම් මේ සද්දේ අරට පොරොප දෙයක් අහගෙන ඉන්න ඕනේ මේ මොනම දෙයක්වත් ඕනේ නැහැ ඒක කොහොම කරන්නේ මේ සද්දේට පොර බැනිලා ඒක දිහේ කතන්දර ගෙතිලා ප්‍රණීතියක් ඇති කරන්නේ මේ අචීචී සද්ද නිසා මම මේ දේවල් කරන්න ඕනද හිත ගේනවා ගොඩ පෙරක දොරකම් වැල. ඉතර කියන්නේ බුබ්බි වැඩ බලාගනි මම ඊගා චිත්තක්ෂණයට වදි වෙනවා. අනාරම්මන අනිමිත්තං. ඉතින් මම දැක්ක ප්‍රශ්නකුත් අපි යටිපහුව කරා මේ අනිමිත්ත අපහිත ශුන්‍යත පිළිබඳව කතා කරන්න කියලා. ඉතින් මේකෙදි ආනාපානේ ඉසල නිමිති ගන්නවා ඒකද කියනවා සත්‍ය වන්නවා කියන එක නෙවෙයි මේ කතා කරන්නේ. යම් වෙලාවක ඒ භාවනා කරලා අරමුණු නැති නැත්නම් අරමුණු ගෙවිච්ච තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ පිටින් එක එක දේවල් එනවා. ඒ ආවට පස්සේ තමයි අර ඇති කරගත්ත නික්ලිෂී තත්ත්වය අරසා කරන වෙනුවට පිටින් එනේ වගේ අලගිය මුල ගිය හොයන්ටයි. අංග ප්‍රත්‍යංග බලන්න ගියොත් අර ඇති කරගත්ත පිරිසුදු වතුර ආයෙ බොරදියක් දාගත්තයි. ඒක නිසා මතක තියාගන්න නිකන් අපි කල්පනා කරගන්න එක රැකදී අපිට හීන ලක්ෂ කීයක් පේනවද උදේට මතක් වෙන්නේ මගේ ආත්මයට සම්බන්ධ මම ප්‍රේ කරන ටික විතරනේ හීන කෝටි ගණනක් පේන මතක නැහැ මතක නැති හීනුනි කාදාත් කියලා සෙන්නේ නැහැ හීන පේනුණට මතක නැතුණ කෙලස් නැහැ ඉතුරු වෙන්නේ මට කෙන හිච්ච ටික එතන මගේ මාන්නෙට උදව් උපකාරයි. ඉතින් ඒක අරගෙන හැම කෙනාට අහනවා නේ අයියෝ මම මෙහෙම හිණියක් දැක්කා. ඔය මොකද කියන්නේ? කවුද දන්නේ මේ හිණි හොඳට විස්තර කරන්න පුළුවන් කියලා? අහුලන්නේ තමයි අල්ලගන්නේ තමයි තෝන්ති කියලා. ඒකම තමයි යහ කරන්නේ. ඒකම තමයි කන කරන්නේ. කොච්චර ශබ්ද තිබ්බත් ඇහෙන්නේ අපිට කෙලස් උපදින් කියලායි. ඒක පිළිබඳව නාභි වදිති නාජ්ජෝස තිත්තති අභිනන්දති කියන දේ ගැන ගණන් ගන්න එපා ඒක ඇහුණා හරි විකට කතන්දර කොට නැතුව නතර කරන දන්නවනම් නිවනටපත් උනේ නැතත් ඒකම නිවනක් කියලා කියන මේ සෝවාන්ති මාර්ගඵල වලට යනකොට ඕක තේරුම් ගන්න එක විතරයි වෙන්නේ ඊට පස්සේ තමයි ඒක එයා පුහුණුවට ගහන්නේ පුහුණුවට දාලා කියනවා මෙයාමට ප්‍රියයි එයාමට අප්‍රිය මේ රද්දේ මට ප්‍රියයි මේ අපුතාව වෙනවා එනකොටම බලනවා මේක බෝ වෙන්න දෙන්නේ නැතුව හැප්පෙන්න දෙන්නේ නැතුව පටල වෙන්න දෙන්නේ නැතුව ප්‍රපංච කරන්න දෙන්නේ නැතුව වහාම කෙටියෙන් නැතර කරන්න සංසාරේ ඉගාවට අරමුණට දාගන්න ආනන්‍ය දේ කරන්න පුළුවන් නම් ඒකේ නාත නෝපන් අකුසල් නොයිපද වීමේ කුසලතාවය නැත්නම් සම්‍යක්සත ප්‍රදන් වීම පළවෙනි එක තේරෙනවා ඉතින් මම මෙතනින් අද දේශන නතර කරන්න අපි බලමු ඉදිරියට අපි කරගෙන යන වැඩ ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවලින් අපිට තවදුරටත් මේක දිගේ ඉදිරියට යන්න පුළුවන් දෙයක්. ඒ ප්‍රකාශයත් එක්කම ධර්ම දේශනා නිමාව සටහන් කරනවා ආගෙ හිටපු සීල දනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි පසුගිය දවස්වල වගේ
අදත් ඒ ධර්මදේශන අනිමාවේ පින්පැමිණ වීමට පින් අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් එත්තාවතා චාදි පාඨ සත්‍යතාවට පිළිගනිමු. එත්තාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා එත්තාවතාචනම්මේහි සම්දතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසත්තාච බුම්මට්ඨා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තාච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තාච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිපාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිපාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍තිය. සාදු සාදු සාදු. සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදි කම්ප. කමාමි කමිතබ්බ. සුපත්තිත්වා අභිවාදන සීත නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.